සරම පොඩ්ඩක් ඕන කියලා එකෙට කියලා හරියට සරම කියලා මදේ සරම අරන් ආවා. දැන් ෂූට් කරනවා. ෂූටින් කියන්නේ දිහම විනාඩියෙන් දෙකෙන් ඉවර වෙන්නේ නැහැ. අර උහරින්නම් ගෑ ගන්න බලන ඌ තාප්පයක් එහා පැත්තටලා ඉන්නවා යෝගා පිටින්. අර ඌගේ සරම ගලවා ගෑල්ල තිනේ මදයා. පොඩ්ඩක් ඉන්න ලක් ගාලා දෙන්න කියලා දෙබල මිනිහේ. ඌ අර තාප්පය එහා පැත්තටලා ගෝ මේ ගා ඉන්න. ශරි ශරි ඌ එවම කියනවලු. හරි හරි ඉන්න. මම්බල්ල මොකටද අර ඉන්නේ සරම. අර ආච්චි කෙනෙක්ගේ කූඩයක් අරගෙන ඇවිල්ලා තේ කූඩයක් ඈ ගෙදර දිවිච්ච ඉස්සලා ලයිම් ඉස්සරහ තියෙන එක මෝ අරන් එන අහන්නේ. ඉතින් අර ඒ මිස්සු අර ලයින් ඇතුළෙම ඉන්න මිස්සු ඒ මුනිස සිංහලත් බෑ අපිට දෙමළත් බෑනේ. එහෙම අර ආච්චි පස්සෙන් එළවනවා මෝ අරන් එනවා ඉන්නනේ දෙන්න කියලා සිංහලෙන් ගිය ගිය මාදයාගේ තේරම ආතල්ලේදී මේ මොකද්ද ගජමෑන් ෆිල්මේ වෙලද ජෝත් ඔසුනේ දෙක් යනවා මා මේ මාසේ 30 බලන්න මම ඉතින් තවත් දෙක තුනක් කිව්ව කොහොමද මිස්සුනායි ඉතින් මටත් බලන්න බැරුණා මම ඇතුලේ මේකලගේ ලොන්ච් එක මම බලාගෙන ඉතින් මේ ප්‍රීමියර් එක බලාගෙන ඉතින් ඇතුලේ ඉඳා ටීවී එකේ ආ ඒක ඉතින් මම අකුදු 5කට 6කට කරලා තියෙන වැඩි එහෙමද ඒ වගේ එකක් ගේන්න බෑ ආයෝ දැන් වෙලා තියෙන්නේ දැන් මා අප්‍රේල් 2 වෙනිදා ඉඳන් නවත්තන්න වගේ පොඩි අදහසක් තියෙනවා එහෙමද ඒ කියන්නේ දැන් ඉතින් ඇති කියලා ඉතින් ප්‍රොඩියුසර්ලා හිතනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ එහෙම නැවතුවා කියලා මේ දවස්වල දුවන්න ෆිල්ම් යන්නේ නැති. හෝල් වල කාය කැමති නැහැ නවත්තනවට. අනිත් ෆිල්ම් එකක්වත් දුවන්නේ නැහැ. ආරංචිය ආවේ ගොඩ කියලා ෆිල්ම් එක. ගජමන ෆිල්ම් එක ගොඩ. ගොඩ කියන බලන් බලා දෙක තුනක් ගොඩ. ආ එහෙමද? ඔව්. නෑ ඒකත් කියවේ ඕක මෙහෙමයි දැන් හැමෝම ඕකද කියනවා. පිටරටත් එක්ක දුවපු ඒවත් එක්ක මම හිතන්නේ ලක්ෂ 5000ක් විතර ආදායමක් තියෙනවා. ඒ හැබැයි ඒ ආදායම දැන් ලංකාවේ චිත්‍රපටි වල ආදායම හැදෙන්නේ දැන් ෆිල්ම් හෝල් එකට කෙලින්ම 60%. ප්‍රොඩියුසර්ට ඉතුරු 40 කියලා කියන්නේ. හැබැයි ඒකෙත් අර පොඩි පොඩි තියෙනවා ටැක්ස් තියෙනවා. එතකොට ඩිස්ට්‍රිබියුටරට ගාණක් එනකොට 36 3D එකට 36ක් වගේ තමයි එන්නේ. එතකොට වියදම ගිහිල්ලා තියෙනවා ලක්ෂ 750ක් 800ක්. ඒක හොයන්න ඒ වගේ තුන්ගුණයක් විතර හොයන්න එපා. ඒක හොයාගන්න ඉස්සෙල්ලා. ලක්ෂ 750. ඔව්. එතකොට ඒ වගේ තුන්ගුණයක් විතර සාමාන්‍ය 136 33 ගියමුකෝ. ඔව්. එතකොට ඉතින් තුන්ගුණයක් හෙව්වම තමයි අර කම්බේ. ඒක ලංකාවේ නම් හොයන්න බෑ. නේ? ද හොයලා ඉන්නේ. දැන් හොයලා තියෙන්නේ. ඔව්. හොයලා ඉන්නේ. හොඳයි. මේ ඕකේ වැඩේ තියෙන අර ෆිල්ම් දැන් ওই ෆිල්ම් වලට වෙලා තියෙන්නේ. නෑ දැන් මේ මෙහෙමයි දැන් අපි හොයන් ඒත් දන්නේ නෑ මේ. අපිට සල්ලි දෙනවා කියලා එහෙමත් හිතනවා නෑ එක එක එකපාරක් සුනෙත් ගිහිල්ලා සුනෙත් ලගේ අර මොකද්ද ස්ටුඩියෝ එකේ මොකද්ද ආදායම් බදු මොකද්ද ඒ පොඩක් අතපසු වීමක්ද නෑ මොකද්ද ඒක මට මතක නෑ මොකද ඒ කටයුත්තකට ගිහාම කටයුත්තට ගිහාම සේපා මේ එක්කෙනෙක් ඉඳන් කියනවලු ඒ ප්‍රාදේශීය ආදායම් බදු කාර්යාලයක මෙයාලට හොඳට සල්ලි තියෙනවා කීපාරක් යනවා ඇඩ් එක ටීවී එකේ නෑ ටීවී එකේ ඇඩ් එක යන සැරේට අපිට සල්ලි දෙනවා කියලා තමයි ඉතින් ඉන්නේ ඒ කියන්නේ මේ මිනිස්සු සාමාන්‍යයෙන් එහෙම තමයි හිතන්නේ දැන් කාට හරි කෙලවන්න ඕන නම් ඇත්ත දැනගෙනම බොරු කියනවා එහෙමනේ ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මේ දැන් ඩොලර් එක 300 80ට විතර තියෙන වෙලාවේ හම්බෙන එකයි ඩොලර් එක නිකන් මේ ඊට වැඩිය රුපියල් 100ක 150ක් බැස්සාම හම්බෙන එකයි 200 විතර තියෙනකොට හම්බෙන එකයි සම්පූර්ණ වෙනස්නේ. ඒක එක් භාගයකට භාගයක් අඩුයි. හැබැයි අරකින් තමයි ගණන් හදන්නේ. ඔව්. අරකින් තමයි ගණන් හදලා ඒ කියන්නේ ඒක හිතේ අමාරුවට කරන වැඩක්. ඒ වගේම තමයි ඔය මේ ওই විදිහට දැන් මේකලම සල්ලි තියෙනවා. නැද මේ ළඟදී අපේ යාළුවෙක්ට වෙලා තියෙනවා මිනිහා මේ හැම කිසිම විදියකින් සම්බන්ධ නැහැ. එයා ගිහිල්ලා තියෙනවා මොකක් කරේ යාගේ ආදායම් බදු මොකක් කරේ එකකට ගිහිපු වෙලාවේ මේ එයාව එයාට කියලා ඔයා ගජමෑනගේ මොකක් කරේ වාටත් තියෙනනේ ෂෙයා එක. මං දැක්ක පින්තූරයක් තියෙනවා කියලා. ඌ තමයි කිව්වේ මෙන්න දැන් බලපන් ඉස්සරහට ඔහොම ප්‍රශ්නයක් වෙනවා කියලා. එතකොට දැන් ප්‍රොඩියුසර් කියන්නේ කවුද? ස්ක්‍රිප්ට් රයිටර් කියන්නේ කවුද? එතකොට මේක බෙදෙන්නේ කොහමද මේ ඔක්කොම ටික කියලා දෙන්න වෙනවා නැත්නම් ඉතින් අර එවලේ ඒක ආදායමක් හොයනකම් බලන් ඉන්නේ හොයනකම් බලන් ඉන්නේ ඉතින් නෑ මෙහෙමයි ඉතින් බදු ගන්න ඕන හැබැයි හැමෝගෙම ගන්න ඕන ඒක ඒ කියන්නේ ඒ දැන් වෙන රටවල
ඔක දෙපැත්තක් තියෙනවානේ. දැන් සමහරු කියනවා අපේම යාළුවෝ කියනවා දැන් ටැක්ස් වැඩි කරානේ පහුගිය කාලවල එක එක දේවල්. එතකොට ඒකට පක්ෂව කතා කරන්න අය කියනවා. උඹලා දන්නවද? ඕස්ට්‍රේලියාව කොච්චර ටැක්ස්ද කියලා. මම දන්නවා. හැබැයි උඹ දන්නවද මේ ටැක්ස් අරන් ඕස්ට්‍රේලියාව මොනවද කරන්න කියලා? ඕස්ට්‍රේලියාවේ මිනිහෙක් වයසට යන එක උගේ වාසනාවක්නේ. වයසට ගිය අවුරුදු 60ක් විතර වෙනකන් එහෙම මිනිස්සු බලාගෙන ඉන්නේ වයසට යන. ඒ කියන්නේ හේතුව ඊට පස්සේ උට හම්බෙන බෙනිෆිට්ස් ටික රටේ. දැන් මම අර මගේ යාළුවෙක් නිව්සීලන්ඩ් වල යා කිව්වේ ඒ වයසට ගිය මිනිස්සයා කිව්වොත් එයාට දැන් මට ඇවිදින්න බෑ. එතකොට මට ඇවිදින්න බෑ මට කොහොමද වීල් චෙයාර් එකද ඒ හොස්පිටල් ටිකද මට රෙදි හොදන්න බෑ. එතකොට සතියකට සැරයක් යා ගැඳුම් අරගෙන ලොන්ඩ්‍රි එකට අරන් ගිහලා හොදලා දෙනවා ඒක ආණ්ඩුවෙන් ගෙවනවා. සිකුත් මට මේ ගෙදර උයන්න බෑ මට කණ්ඩ විදියක් නැහැ රෙස්ටුරන්ට් එකෙන් කෑම එවන ඔයා කැමති ඒවා ඒක කාලා ඉන්න තියෙන්නේ එතකොට අපි ජීවිත කාලේ ටැක්ස් ගෙව්වට කමන්නේ නැහැ ඕකේ ගාමින්ද දැන් ඔය ෆිල්ම් වල ටැක්ස් ගහන එක හිතමු ඉන්ඩස්ට්‍රි එකට මුකුත් කරන්නේ නැතුව ෆිල්ම් හෝල් එකක් හදන්නෙත් නැතුව ඔව් ෂූට් කරගන්න පර්මිෂන් එකක් ගන්න ගියාම ඒකටත් ප්‍රශ්න තියෙනවා නා හරියට ක්‍රමවේදයකුත් නැත්තම් බෙදා හරින්න එහෙම බර දුෂ්කර ක්‍රියා ඔක්කොම කරලා ෆිල්ම් එකක් පෙන්වුවට පස්සේ සදාචාරයක් තියෙනවා ටැක්ස් ගන්න ඒකට ඒ ඉන්ඩස්ට්‍රියේ පවතින කිසිම දෙයක් කරන්නේ නැතුව මම නෑ නෑ ඒක නෑ මං කිව්වේ නෑ ඒ වුණාට මචං මෙහෙම දැන් ඔයිට වඩා මං වෙනස් විදිහකට ඒක හිතුවේ දැන් අපිත් නිකන් ටැක්ස් අර අර රොබින් හුඩ් කාලේ වගේ අපි ටැක්ස් දිහා බලන් ඉන්නේ ඒ කියන්නේ මේ ඌරගෙන කන එහෙම ගන්න නෙමෙයි ටැක්ස් කියන්නේ ටැක්ස් එන්න ඕනේ නෑ ටැක්ස් එන්න ඕනේ මං කියන්නේ හැබැයි ඒකෙන් බෙනිෆිට්ස් ආපහු ඒ මිනිස්සුන්ට හම්බෙන්නේ ඒ ඉන්ඩස්ට්‍රියට එන්න එපා ඒ ඉන්ඩස්ට්‍රියට හරි කොහොම හරි මේ මිනිස්සු දැන් ඉතින් මම කියන්නේ දැන් අපි ඉන්ඩස්ට්‍රියට ආපු බෙනිෆිට් එකක් තියෙනවද පහුගිය අවුරුදු නෑ ඒක හරි දැන් අපි දමු දැන් තමන් හම්බ ගන්න කාලේ උපයන විට බදු ගෙවන බදු ගෙවන අය දැන් ප්‍රයිවට් සෙක්ටර් එක ගියමුකෝ ඒ ගෙවනගෙන ගොඩක් ගෙවන දැන් මම ගෙවන්නේ ටිකයි නං අරයා ගොඩක් ගෙවනවා නයි ගොඩක් ගෙවන කෙනාට අන්තිමට ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා ඔව් එහෙමනේ හැදෙන්නේ ඔව් එහෙම නැතුව අර අර මේ මේක වෙලා තියෙන තැනින් අරගෙන ඇති දැනට දෙන ඒ වගේ පොඩි මට තියෙන මේ බදු එක ෆිල්ම් එකක් අමාරුයි ෆිල්ම් එකක් ලාභ ලබන්න ෆිල්ම් 10ක් ආවම එකයි ලාභ ලබන්නේ ඔව් දැන් පාඩු වෙන ඒවට ආණ්ඩුවෙන් මොකක්වත් රිකවරි එකක් නැහැනේ හා එතකොට ඒක බැංගුල ඔන්නලින් අඩු වෙන්නේ නැහැ අනිත් එක මේ ඔක්කොම වඩා මට හිතෙන්නේ දැන් මේ ටැක්ස් කියන එක මේ හදිස්සි ඇවිල්ලා තියෙන්නේ හෙන පිස්සුවක් කියලා රටට කෙල වෙලා ඒක හදන්නනේ අර මේ ගාමිඳ කිව්වා වගේ ඔව් ඒක හදන්නේ නෙවුන්ගෙන් අරන් ඉන්නේ නෙවුන්ගෙන් අරන් නෙමෙයි ඒත් දෙන්නේ ඔය ඒත් දෙන්නේ ඔව් ඒත් නැති නෙවුන්ගෙන් දැන් වැඩිම ලයිට් බිල වැඩි වෙලා තියෙන්නේ මේ අන්තිම පල්ලෙහාම මිනිහාගේ ඔව් යුනිට් වැඩියෙන් පාවිච්චි කරන නෙවුන්ට එහෙම වැඩි වෙලා නැහැ හැබැයි ඒක ගානකුත් නැහැ මං කියන්නේ වැඩි අඩුවෙන්ම පාවිච්චි කරන මිනිස්සුනේ ආණ්ඩු ගේන්නේ මම කියන වැඩියෙන්ම ඡන්දෙ දුන්නේ උන්නේ. ඔය ගත්තද උන්ටද කෙලවන්න ඕනේ? මම කියන්නේ කෙලවන්න නෙවෙයි කෙල වෙන්නේ උන්ට නෙවෙයිද? ඔව්. උඹ කියන්නේ එහෙම වෙලා මදි කියලා. මම මදි කියන්නේ මේකෙන් ඉගෙන ගන්න නෑ මචං. ඈ? මේකෙන් ඉගෙන ගන්න නෑ. ඊතාව තේ රුපියල් 100කින් අඩු වෙලා ගෑස් ටික එහෙම හම්බුනාම ආයි අමතකයි. ආ අන්න කියන්නකෝ. ඔයා කියන්නේ ආයි දෙනවද? ආයි දෙනවද? මං එද්දි මුත් සුනිත් එක කිව්වේ. මං එද්දි සුනිත් එක කිව්වේ. ඊළඟ ඡන්දෙ මොකක් හෝ ඡන්දයක් මං ඇත්තටම මේ ඡන්ද වෙනකන් කිසිම අනාවැකියක් මුකුත් නොකිය බලන් ඉන්නේ මට තාම හිතෙනවායි මේ ඔක්කොම වෙලා ආපහු එදා උදේ 7ට නැගිටලා යන ටික තියෙන පාරේ ඈ ඒ යන ටික මීටර 100 ඇතුලේ මුන් වෙනස් වෙයි කියලා මට ආයේ මෙහෙම එකක් වෙයිද දැන්නේ මට නිකන් දැන් අර හොලෝග්‍රෑම් වගේ තාක්ෂණය පාවිච්චි කරලා ගම් වල දේව රූප හදලා අහසේ දෙවියෝ වැඩ ඉන්නේ ආයි නයෙක් ආවා නයෙක් නෙවෙයි දෙවියෝ වැඩ ඉන්නේ මේ සැරේ නයාගේ මේ සැරේ බෑ දෙවියෝ හැම පේනවා පෙරලා දෙවියෝ පේනවා ලකුණු පෙන්නනවා හොලෝග්‍රෑම් වගේ එකක් දාන හැට ගමකට ගිහලා ඔක කරා නම් වැඩ කරනවා වැඩේ ලිබර්ටි ස්ටැචු ඔෆ් ලිබර්ටි හැදුවේ අපේ කවුද මැජික් කාර්යය ඔව් ඒ වගේ අවිලා දේව රූප වැඩ ඉඳගෙන කියන්න ගන්න පුළුවන් පවෝදා රැයට හරි උදේ උදේට හරි අන්න ඒ හැම වෙලාවෙම ඔයා කියන එක එහෙම වෙන්න පුළුවන් ඒ වුණාට මතර හොඳ විශ්වාසයක් තියෙනවා මේ එහෙම වෙන්නේ නැහැ කියලා මේ පාර මේ පාර ඒ කියන්නේ දැන් ඔය අඩු කරනවානේ අපි කියමු තෙල් අඩු කරනවා ඊපස්සේ වෙන්නේ නැහැ කියන හේතුව මේකයි මේක යන්න බෑ දැන් අපි අද දැක්කනේ 200 220ද 230ද ඩොලරක බැහැලා කියලා නිවුස් එකක් එනවා මේ වටේම කියලා දැන් කියනවා අපෝ එක ෆේක් එකක් 330 තමයි තියෙන්නේ කියලා දැන් මේ මොකද්ද වෙන්නේ මේ වෙන්නේ අර පාලකයාසා ඒ ඉන්න කට්ටියගේ හීනේ තියෙනවානේ ඒ හීනේ වර්චුවල් විදියට එනවා අපිට කලින් ගෙනත් අතාරිනවා අතාරිනවා අතෑරිහම මිනිස්සු සමහර විට හිතන්න බලන්න මට දිහා ඇත්තම වැඩේ කෙරෙයි වගේ එකක් තියෙන්නේ දැන් ඉතින් ගොඩ වගේ එකක් තියෙන්නේ
ඔයා කියන්නේ මිනිස්සු රට බේරගෙන ඉවරයිද දැන්? ආයි බේරගන්න ගන්නේ නැද්ද? රට බේරගෙන කියන්නේ ඔය ඔය අවබෝධයට ආවයි කියලා කියන්නේ. අරගලෙන් පස්සේ ඔය අවබෝධයට ආවයි කියලා කියන්නේ ඕකට එන්න ලේසි නෑ මේ කියන්නේ සාමූහික විඥානයකට ඕකට එන්න ලේසි නෑ. ඔය අපි සාමූහික විඥානය කියන්නේ කොළඹ සහ තදාසන්න සෝෂල් මීඩියා ඔඩියන්ස් එකද? දන්වල තියනවද අයියෝක? නෑනේ ජෝර්ජ් මේකනේ දැන් මත ඔපිනියන්ස් හදන්නේ රටක ඒ ඒ කට්ටිය තමයි. ඒ කියන්නේ ලෝ මිඩල් ක්ලාස් එකයි මිඩල් ක්ලාස් එකයි අපර් මිඩල් ක්ලාස් එකයි ඕගොල්ලෝනේ. අනිත් අය මත හදන්නේ ඒගොල්ලෝ අරහෙන් එන එක අරගෙන ඒගොල්ලෝ ඒකේ දිගේ යනවා. හැබැයි සෝෂල් මීඩියා ඔඩියන්ස් එක 160ක් වගේ නේ ඉන්නේ තාම. නෑ සෝෂල් මීඩියා පැත්තට දාන්න ඒක වැඩක් නෑ. එහෙනම් කොහෙන්ද මේ හදන මතේ යන්නේ පල්ලෙහාට? ඒක හදන එක දැන් මෙතන හඳුන්පුරක් පත්තු කළා කියලා මෙතෙන් විතරක් නෙමෙයි සූදෙන්නේ. ඒ වගේ මේක යනවා. ඔය සෝෂල් මීඩියා කියනකොට දැන් සෝෂල් මීඩියා වලින් ආණ්ඩු හදන්නේවත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි දැන් අර අර කිව්වා වගේ දැන් අපි ගජමෑන්ම ගමුකෝ. දැන් ගජමෑන් චිත්‍රපටිය දැන් ගජමෑන් ගැන ඔයා කතා කරුවින්න. ඒක කතා කරන්න කියලා මෙන්න මොකක්ද යන්නේ කිව්වේ. දැන් බින්ද ඉවරයි ඒක ප්‍රොමෝෂන්. නෑ ඒක 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 කතා කරන්න ඕන. දැන් ගජමෑන් පෙන්වන්න යනකොට ගොඩක් අය කතා කරලිකෝ දැන් මොකද්ද කොහොමද මේක මෙයා කරන්නේ? පෝස්ටර් මෙහෙම ගැහෙන්න ඕන දැන් මේ සිනමාවේ ඒවා ගැන කටයුතු කරන අය මං කියන්නේ ඒගොල්ලන්ගේ දැනුම අපි හැල්ලු කරනෝ නෙමෙයි හතර දෙනාම සූර්යෝ වගේ ඔව් පෝස්ටර් මෙහෙම ගැහෙන්න ඕනේ හෝඩින් මෙහෙම එන්න ඕනේ ෂෝ කාඩ් මෙහෙම මෙහෙමම එන්න ඕනේ එතකොට එහෙම එහෙම කියලා ගජමෑන් එකට එක පෝස්ටරයක්වත් ගැහුවේ නැහැ එක හෝඩින් එකක්වත් දැම්මෙත් නැහැ අර ෆිල්ම් හෝල් එකේ තියෙන එක තියෙනවා වෙන ඒවා දැම්මේ නැහැ ඉතින් එහෙම කොහමද එහෙම දුවන්නේ කියලා ආවා එතකොට මේක පටන් ගත්තේ සෝෂල් මීඩියා වල සෝෂල් මීඩියා කියන්නේ හරි චුට්ටයි. ඔයා කියන්නේ හරි. ඒ කියන්නේ දැන් ඕක ගමට ගියාම හරි ෆෝන් තියෙනවා. සෝෂල් මීඩියා කියන එකේ මෙහෙමනේ ෆෝන් ෆැසිලිටීස් තියෙන ෆෝන් තිබ්බ පළියට එකෙන් බලන්නේ මොකද්ද? එකෙන් දැනගන්නේ මොකද්ද කියන එක වෙන කතාවක්. එකෙන් සින්දුවක් අහනවද? YouTube එකේ මොකද්ද බලන්නේ කියන එක අයිතිය තියෙන්නේ ෆෝන් එක, ඩිවයිස් එක අතේ තියෙන එකේ නේද? දැන් අරක අපේ මේකේ උනේ මේක එළියට යනවා. ඔන්න තියෙනවා කියලා. ඊට පස්සේ ගිහින් බලනවනේ. බැලුවට පස්සේ ගිහින් කටින් කට කියනවනේ. ඔව්. ඒකෙන් තමයි දුවන්නේ. ඔය දේශපාලන මතවාදත් එහෙම තමයි. ඕ ඕකේ ගාමින්ද මේ දැන් ෆිල්ම් එක බලපු ඔඩියන්ස් එක ඉන්නවනේ. ඔව්. කේන්ද්‍රගත වෙච්ච තැන් තියෙනවනේ. ඔව්. දැන් මං හිතා 80ක් අතර කොළඹ නේද ඔඩියන්ස් එක. නෑ කොළඹ නාගරික තමයි. නාගරිකනේ. නාගරික. අනහන් ග්‍රාමදී ග්‍රාමීයෝ යද්දී රජමෑන් අප්‍රෝච් කරාද ගම් වලට. ඔව් නෑ මෙහෙමනේ ඒක මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ. ඒක සෝෂල් මීඩියා ප්‍රශ්නයක් නෙමෙයි. ෆිල්ම් හෝල් කියන්නේ සෙන්ටර්ස් තියෙන්නේ 23ක් විතර 3D පෙන්වන්න පුළුවන්. ෆිල්ම් හෝල් නෙමෙයි. එක තැනක අර 10 විතර තියෙන තැන් තියෙනවා. දැන් KCC වගේ ගත්තම එතන 3ක් තියෙනවා. PVR එකේ මම හිතන්නේ 10ක්ද කොහෙද තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි මං කියන්නේ ලොකේෂන් හැටියට ගත්තොත් තියෙන 23ක් විතර වගේ තමයි තියෙන්නේ 3D. එකෙන් 22ක මේක පෙන්නවා. ඒ ඔක්කොම කොළඹ ආශ්‍රිත අවිස්සාවෙල්ලේ තියෙන මාතර තියෙනවා. දැන් මාතර එක බලන්න අම්පාරේ අය බස් වලින් ආවා. බස් අරගෙන මොකද ඔය කියන්නේ බණ්ඩාරවෙල්ලට බදුල්ලට අම්පාරට ඒ කිසිම හම්බන්තොටට හම්බන්තොට හදලා නැහැ 3D හෝල් එක. අර සම්බන්ධ ශාලාවක් හැදුවට 3D හෝල් එකක් නැහැ. කමන්නේ අර ලොකු එකක් නේද? නෑ 3D හෝල් එක අපරා හදන්න තිබ්බා. මං කියන්නේ. ඒක ජෝර්ජ් මල්ලි ආව. ඔව් ඊට පස්සේ ඉතින් ඒ ඒව හොයාගෙන ඇවිල්ලා බලනවා. ඉතින් අර කතා තියෙන හොඳ වයින් වලට ඇඩ්වර්ටයිසින් ඕනේ නැහැ කියලා. දැන් කසිප්පු පොට් එක දැන් පොවන පැත්තකට ගියාම බාසුන් නැහැලා ඉන්නේ. බාසුන් නැහැලා එනවනේ අපේ වැඩ කරන්න මේ මේෂන් බාස්ලා. බාසුන් නැහැලා ගොඩක් ඒ ගම්බද වින්නයි මං කියන්නේ අලුත් කට්ටියනේ පරණ කට්ටිය. ඒගොල්ලෝ පැත්තට ඇවිල්ලා වැඩ කරන්න අර මඩුව ගහලා හැමනේ සෙට් වෙන්නේ. හැබැයි දවස්ස යනකොට හොයාගන්න ඕනේ කොහෙද කසිප්පු තියෙන්නේ කියලා. ගමේ ඔයක තමයි මං කියන්නේ ගියේ මේකේ දැන් ලංකාවේ මේ 3 wheelers කියන එකට බයිනවනේ ඉතින් අපිත් බයිනවා මාත් බැලලා තියෙනවා. يعني පාරේ යන්න බෑනේ උන් එක. ඉතින් යාළුත් ඉන්නවා අපි ලලිත් ධර්මසේකර එහෙම යාළුවා. මේ ඉතින් හැබැයි 3 wheelers තමයි ලංකාවේ මේ මේ ඔයා කියන එකේ පාලම හදලා තියෙන්නේ. කියන්නේ 3 wheelers වල යනවා ඔය අපි කියන අර මත හදන පන්තියේ මිනිස්සු. ඒගොල්ලෝ යන ගමන් ඩ්‍රයිවර්ත් එක්ක කතා කර කර යනවා. ඊටසේ ඌගිල්ල ලොක්කා වගේ පහලට කියනවා ගෙදෙට්ටයි 3-wheel stand එකේ. එහෙම තමයි යන්නේ මේක. ඔය මට එකපාරක් ආණ්ඩුව විසිරුවා. එදා ආණ්ඩුව විසිරුවපු දවසක මම 3-wheel එක යනකොට එකේ 3-wheel ඉන්න මෑන් මට කියනවා ආණ්ඩුකෝ විවස්ථාව විසිරුවලානේ.
එතකොට නේ විෂුවල් එකේ පිටු කොල්ල හැමතරම ගිහිල්ලා පිටු ගොඩක් ඉතින් බලන්න ත්‍රිවිල් දුවන මිනිස්සු කියන 13 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියපු ටිකත් එක ත්‍රිවිල් මිනිස්සු අඩුම ගානේ නෑ අපි නෑ අපි ඒගොල්ලන්ට මෙයා කරන්න බෑ නමුත් අපේ රටේ අපේ මම හිතන්නේ අපේ රට එහෙම ගොඩ දාන්න බැරි එක හේතුවක් තමයි ගොඩ දාන්න අමාරු එක හේතුවක් තමයි අපේ මිනිස්සුන්ගේ සාක්ෂරතාව වැඩිකම යම් වෙනස් කතාවක් මම කියන්නේ දැන් 98 අටක්ද කොහෙද සාක්ෂරතාව තියෙනවනේ කියන්නේ ලිවීමේ කීමේ හැකියාව යම් තරමකට තියෙනවා. එතකොට හැබැයි ඒ කියන්නේ අක්ෂරමේ සාක්ෂරතාව, බුද්ධිමේ සාක්ෂරතාව නෙමෙයි. එතකොට පත්තරේ අරගෙන ටීවී එක අරගෙන රැට තියෙන දේශපාලන වැඩසටහන බලලා ඒ සෑම කෙනාටම තියෙනවා එයාටම විශේෂිත මතවාදයක්. ඒ කියන්නේ කොහොමද රට කරන්න ඕනේ කියලා ඕන කෙනෙක්ට තියෙනවා. එහෙම නැහැ වෙන රටවල. අපි දැන් ගියාම ඒකේ ටැක්සි ඩ්‍රයිවර්ගෙන් අපි ඇහුවොත් එහෙම මොකද දැන් අර ඕගොල්ලන්ගේ මෙහෙම එකක් වෙලා නේද කියලා නිකන් අපි නිවුස් වලින් එහෙම දන්නවනේ. ඕ ඉතින් ඒගොල්ලෝ බල්ලා කරන්න ඕනේ සර් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ කියන්නේ එහෙම නෙමෙයි ඔක කරන් තිබෙ මෙහෙමයි. එහෙම දැන් අපේ බලන්න ත්‍රිවිල් එක ගන්න මම ත්‍රිවිල් කට්ටිය විශේෂයෙන් නේ ඕන කෙනෙක්ගෙන් නිකන් කතා කරලා අහන් කොහමද ඊළඟ විවස්ථා සංශෝධනේ හදන්න ඕනේ කියලා කියනවා. මේ වැඩේ කෙලවෙච්ච හින්දා නෙමෙයිද? නෑ ඒ කෙලවෙලා තියෙන්නේ එකෙක්. එහෙම බෑනේ දැන් හැමෝටම දැන් අපේ Facebook කරන් බලන්න. දැන් Facebook එක කියන්නේ දැන් ලියන්නනේ තියෙන්නේ. හැබැයි ඉස්සර ලියන්න කියන්න යම්කිසි සිවිල් බලයක් දැනුමක් තියෙන කයට විතරනේ ලියන්න කියන්න පුළුවන්. මේ කොල්ලටයි වල්ලටයි ඔක්කොටම අදහස් ප්‍රකාශ කරන්න බෑනේ. දැන් ඒ දැන් සමහරුගේ ඒක හොඳයි කියලා. ඒක 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 වැරදි. දැන් අර සීගිරියේ තියෙන්නේ සීගිරි ආමි මම හරියටම වචන මතක නැහැ. සුරු බැලීමි බොහෝ අය කවි ගී ලියුවේ නොලියමි. ඒ කියන්නේ ඌ හිතනවා ඌ ඒක තමයි ලස්සනම කවි ඒක ලියලා තියෙන. නමුත් ඌ හිතනවා මම මේකේ කුරුටු ගන්න තරම් සුදුසු එක නෙමෙයි. දැන් මේක අපේ Facebook එකේ ඇවිල්ලා public toilet එකක බිත්තිය වගේ. හැම එකම ඇවිල්ලා කුණුහරුප ලියලා යනවා. ඉතින් ඒක ඒකේ හැබැයි stress release එකක් තියෙනව නේද ගාමිණී? ඔව් ඉතින් ඒක හරි. නේද? ඒ stress release එක ඉතින් අනිත් දැන් මම කියන්නේ stress release කරනවා කියන්නේ තව එකකට දෙන එකනේ. මගේ පීඩ release වෙනවා. link කියන එක අන්තිමටම දැන් කවුරු හරි ගිහලා හොඳ එකක් මොනහරි හොඳ මේකක් ලියන්න පුළුවන් එකෙක් දැනුමක් තියෙන එකෙක් ගිහලා හොඳ එකක් ලියනවා. කොහරිගේ කක්කුසේ ඉඳලා ඇවිල්ලා ඌ ගන්න එකද ටෝර් ගාලා. ගහපුවම තව එවුන් ඇවිල්ලා ගහනවා. ගහපුවම අර මිනිහට Facebook එපා වෙනවා. දැන් අයිති ඔයා දැකලා තියෙනවද? YouTube වල comments තියෙනවනේ. comment එකකට අපි හිතමු දැන් දැන් අපේ එකක් කියමු. දැන් ඔයා එකක් කියමු. ඒක තියෙනවා. සොරා මේක මරු එක එක කියලා දාලා තියෙනවා. එක තැනක එකෙක් කියන මේ මොකද්ද ගොම්පාට් කිව්වම ඌට ලියන එක අපි හිතමු ගොම්පාට් නේ ඊට හොඳට ලියන මේක මේ දේශපාලන එකක් හරි මේක මොකක් හරි කියලා ඌට රිප්ලයි කරන එකගේ භාෂාව බලන්න තන්නේ කුණු වරපන් අනේ යකෝ අනේ ඵලයන් උඹේ උඹ දන්නේ නැති උඹ බලහංක වෙන එකක් කියලා ඌේ වචන නෙමෙයිගේ තියෙන්නේ ඒ මොකද එතන අර ඩිවයිස් එකක් පාවිච්චි කරන සාක්ෂරතාව තියෙනවා. නමුත් බුද්ධිමේ සාක්ෂරතාවක් නැහැ. ඒ කියන්නේ අදහස් කියන්න බලුවම්. හැබැයි අනිත් එකට මේ එහෙම බණින්නේ සෝෂල් මීඩියා කියන්නේ මේක නේද? නෑ. ඒක ඒක හැමතැනම එහෙම නැහැ. දැන් බලන්න ඕ මෙහෙමනේ. දැන් නිකන් හිතන්නකෝ දැන් ඔය කතාවම ගිහිල්ලා දැනක මම ඔය මතේ ඉන්නකොට කෙනෙක් කිව්වා දැන් එන ඇමරිකාව බලන්න එහෙම ගන් ෂොප්ස් තියෙනවා. ඕනේ කියලා ගන්නයක් ගන්න පුළුවන්. අර ලයිසන්සයක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. නෑ. ඒතර මාරවට යන ඔකෝ මිනිස්සු මරාන යන්න බෑ. නෑ මරාන යනවා හිටපු ගම. ස්කූල් වලට ගිහලා වෙඩි තියනවා. හැබැයි ඉතින් ගන්ස් තියෙනවා. විකුණන්න තියෙනවා. දැන් මේ කොහොමද මේකයි ගලපන්නේ? අපිට Facebook එක පාවිච්චි කරගන්න බෑ. ඒ වුණාට තුවක්කු පාවිච්චි කරනවා. දැන් නිකන් හිතන්නකෝ Facebook එකේ තුවක්කු තිබුණායි කියලා. කී දෙනෙක් මැරෙනවද දවසකට? ඔව්. ඒතර මම කියන්නේ ඒගොල්ලෝ හුඟක් අවුරුදු 200ක් ඇතුළත උනත් හුඟක් අමාරු ගමනක් ඇවිල්ලා තමයි එතෙන්ට මේ 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 මෙන්ටැලිටි එක හදාගෙන තියෙන්නේ. ඒක අපිට මේකව මහන්සියක් නැතුව හම්බෙලා. ඔව් මේක හදාගන්න බෑ. මුළු සමාජෙම මේ මෙන්ටැලිටි එක හදාගෙන සාමූහික විඥානයේ හැටියට හදාගෙන ඔක්කොමලා දැන් හරියට ගාමින්ද කීප් එක හරියට හරි. ඒ කියන්නේ දන්න එකයි නොදන්න එකයි හැම එකම එක ගැන කතා කරන්න බෑ. සා රෙස්පෙක්ට් එක නැති එක නේද ලොකුම ප්‍රශ්නේ. ඒකත් නැනේ. රෙස්පෙක්ට් එක ඔය ගැන. ඒක නැත්තේම එහෙම එකක් නැති කෙනෙක්ටනේ. දැන් මම ගිහිල්ලා අපි හිතමු මම කමෙන්ට් එකක් දානවා නම් Facebook එකේ මම ගිහිල්ලා කුණුහරුප වලක් දාන්නේ නැනේ මං විරුද්ධ අදහසක් තියෙනවා නම් මං ඒක දානවා.
මම නම් දන්නේ නැහැ මං කියන්නේ පුද්ගලිකව. නමුත් දැන් මම දැම්මොත් මම උඹේ අම්මට කියලා ලියන්නේ නැහැ නේ මම. ඒ කියන්නේ මම හිතන්නේ. ඒ කියන්නේ මම යම් කිසි ඒ කියන්නේ ඉතිහාසයත් එක්ක නේද මම ආදේශ කරගන්නවනේ මං එතනට. ඔව් ඒකත් එහෙමයි සහ ඒ දැන් කවුරු හරි ඒ දාලා තියෙන කෙනෙක් අපි බැලුවොත් ඔහුට එහෙම පසුබිමක් නැති කෙනෙන්නේ. ඔය නිකන් අර කිව්වා වගේ ටොයිලට් එකේ ඉඳලා එළියට ඇවිල්ලා මේක දැකපු මිනිහෙක්. ඉතින් අපි මේ මිනිසුන්ව මේ ඉන්සල් කරන්න නෙමෙයි. ගාමින්ද ඕකේ තව එකක් තියෙනවා. ඡන්දේ දාන්නෙත් එහෙම මිනිසුම තමයි ආ. ඔව් නෑ ඒක තමයි. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මම කිව්වේ අපේ රටේ. මම සේපාලය කියපු එකට බය. හැබැයි මෙහෙමයි. මුකේ කී අර කකුස් ඉඳන් ඇවිල්ලා ලියනවා කියන කාමනේ අන්තිමට ගිහිල්ලා කකුස් ඉඳන් ගිහිල්ලා. ඒක තමයි අපි දෙන්න ඕක පාරේ යනකොට කතා වෙන එක පාට දැන් පාරේ හොම රණ්ඩු වෙලා අනම්මනම් වෙලා පොඩි දේවල් වලට යනකොට අපි දෙන්න කියන්නේ ඉතින් මොනොත් ඡන්දේ දානවනේ බං කියලා තමයි අපි උන්ගේ ඡන්දේ දානකොට පොඩි සිද්ධියක් වෙනවා. ආ. දැන් නිකන් හිතන්නකෝ Facebook එකේ ලියන එක ඒක දකින්නවනේ කවුද කියලා. පුරා නමකින් ලිව්වත් උගේ ප්‍රොෆයිල් එක මේකයි කියලා. ඔව්. ඡන්දේ දානකොට උක කාට දැම්මද කොහමද කියලා දන්නේ නැහනේ. ඔයා හිතන්ද ලංකාවේ ඉන්නවා ඔන්නෝග තමයි අර ගාමින්ද කියාපු මේ සාක්ෂරතාවය කියන එකේ මේ ඒකේම ගමුදයි වංචාව ඔය කැලේම ගමුද ඔව් ඒ කියන්නේ Facebook එකේ ලියනකොට ඌව පේනවනේ කවුද කියලා හොයාගන්න පුළුවන්නේ එතකොට ඌට එච්චර ලැජ්ජාවක් නැත්තම් අර හොරෙන් ගිහලා දාන ඡන්ද වෙලාවේදී ඌට පොඩිවත් ලැජ්ජාවක් තියෙද නෑ ඒක තමයි මම කියන්නේ ඕකේ අනිත් පැත්ත මම කියන්නේ ඔයාට හිතන්න පුළුවන් ඔහොම හැබැයි මම කියන්නේ එහෙම නේ මම කියන්නේ එහෙම කරනකොට ඌ හිතලා කරනවා කියලා ඒ කියන්නේ අතන කමෙන්ට් එක දානවට වැඩිය හිතනවා කියලා ඌ චන්දදා ඔව් ඌ හිතනවා හැබැයි හිතනවා කියන එකෙන් මේ හිතන කියන්නේ හිතන්න එපා මේ හරියටම මේ එහෙමයි දැන් මම 2019 ගෝඨාභයට දැම්මෙත් හිතලා තමයි දැම්මේ ඉතින් ඒක අවසාන විග්‍රහයේදී වැරදීනේ ඒක ඉතින් ඒ වුණාට එතෙන්දී හිතනවා සමහර විට ඒක වැලි කපනද ගස් කපනද මොනවාරි කොන්ත්‍රාත් එකක් ගන්න වෙන්න පුළුවන් මම කියන්නේ Facebook එකේ දානවා වගේ වගකීම් විරහිතව ඒක දාන්නේ. හැබැයි ඒ දාන එක ඇතුලේ උගේ ඇටිටියුඩ් එක අහුවෙනව නේද? Facebook එකේ ඒ වගේ කමෙන්ට් එකක් දාන එකගේ ඇටිටියුඩ් එක නේද? මේකෙන් හොයන්න බෑ. මම කියන්නේ හුඟක් ඒවුන් fake කෙවෙන් ඉන්නේ ඒකයි. ඕ නෑ ඒක තමයි. ඔව්. ඒ කියන්නේ හොයන්න සම්පූර්ණ වෙනස් එකේ සමහරවිට හොයලා බලන්නද? අපි ගිහිල්ලා අපිට මොන හරි එකක් දාලා තියෙන එකව පොඩ්ඩක් ගිහලා උගේ ප්‍රොෆයිල් එක බලන්න. ඔන්න එතකොට අහුවෙන උගේ ඉතිහාසෙයි ඔක්කොම ටික බලන් ගියාම සමහරවිට නිරාගමික කියනේ ඕ ගෙවල් වල මේ කියන්නේ උදේටයි හවදට දෙකටම මේ ආගම ආදානේ වු. යතර තමයි නිරාගමික. ඔව්. මෙහෙම වැදලා යන්නේ. ඔව්. අපි යාළුවෙක් කීියා සාම්ප්‍රදායික දේවල් කියලා. ඔව් යාළුවෙක් කීියා. උග්‍ර කොමියුනිස්ට්වාදියා. දතර ආගම ගැන කතා කරන්න බෑනේ. ඉතින් අපි පන්සල් එහෙම ගිහිල්ලා ඉතින් වැඳලා යනකොට අපි දිහා එහාට යන ගානේද? මොකද කියන්නේ වැඳලා යනවා කියන්නේ උඩ නොවැඳත් බෑ. ඔව්. ඒ වුණාට ඌ කියන්නේ විශ්ව ආගම ඒ කියන්නේ මාක්ස් ආගම ගැන කියපු එක තමයි මේ කියන්නේ කරන්න පුළුවන්. නෑ මට එකක් මතක් වුණා. මතක් වුණා නම් කියන්න. ලබ්බ ගේමේ දෙවෙනි එකේ දන්නේ නැහැ. දැන් තියෙනවානේ දිගටම අපි සංකේත පිළිම තියෙනවානේ. දැන් ඔක්කොම මොකක් හරි කරනවා නේ එක්කෝ මෙහෙම කරනවා. මම ටිකක් කාලයක් පුරුදුලා හිටිය යන ගමන් මෙහෙම කරන් යන්න. මගේ යහපැත් ඉන්න එක වෙන මොකක් හරි එකක් කරන්නේ මම මෙහෙම කරගෙන පටන් ගත්තොත් පස්සේ ඌ මං ඉන්නකොට මොකුත් කරන්නේ මේ ප්‍රොෆෙසර් චන්ද්‍රසිරිපල්ලි ගුරු දන්නවනේ නෝ ඇසුරු කරලා තියෙනද පොඩ්ඩක් හරි නෑ නෑ කියන්නේ පිටින් වෙන මනුස්සය නෙමෙයි හොඳ ලංගලා කතා කරනකොට එන්නේ කියන්නේ මාර හියුම කියන එක උඩරිම මට ගිය දවසක් මං ගෙදර ගිහලා ඉන්ටර්වියු එකක් කරන්න ගියා පත්තරේට ගියා මට ගිය මේ සේපාල් දන්නවද මේ අර බස් වල නැගිටින කට්ටිය දැක්කාම නැගිටින හඳගමගේ ෆිල්ම් එකෙත් තිබුණේ මේ මං කව් ඔව් සර් මොකක්ද වෙන්නේ දන්නද ඒ මොකක්ද කියලා ඒකට කියන්නේ නෑ දන්නේ නැහැ සර් හරි ඒකට කියන්නේ පුකේ ශ්‍රද්ධාව කිව්වා හරි දැන් ඒ වුණාට මම නිකන් කියන්නේ අර කතාවට සම්බන්ධ වෙන පල්ලි ගුරු සර් ඕක කොහෙවත් එළිය කියන්නේ නැහැ නේ ප්‍රසිද්ධියේ. ඔව්. එළිය කියන්නේ නැහැ. එයා එළියේදී සමහරට එයාත් බස් එකේ යනකොට කවුරු හරි නැගිට්ටොත් එයාත් නැගිටින්න ඉඩ තියෙනවා. මොකද අම්මට දෙලි මම නැගිට්ට අනමිනා නැගිට්ට දැන් මටත් නැගිටින්න වෙනවා වගේ එකක්. ඉතින් මේ මං කියන්නේ අන්න ඒ වගේ. හොයන්න බෑ. ඉතින් මට මේ කුකුලා මොකද සීන් එකකින් මතක් වුණේ මේ හොයන්න බෑ. අර හොයන්න බැරි ඉදිරි කුකුලා මොකද ඇඟුවයි කියලා කිව්වා. අයියෝ වල. ඒ සීන් එක පොඩ්ඩක් මේ මේකට දාමුද? ඉංගන් නැහැ නේ කොහොමද කියන්නේ
ඒක මේ මගුල් ගෙදරක වෙච්ච එකක් මේ අවුරුදු 25කට සියකට නෑ ඉස්සර මගුල් ගෙවල් ගෙවල් වලනේ ගන්නෙ අපේ පුංචි කෙනෙක්ගේ මගුල් ගෙදර මේ ඔය වගේ කුකුලෙක් රෝස් කරලා ගෙනල්ලා මේ වගේ ඔව් ඔළුවට විතරයක් ගහලා අර අතට මෙහෙම දීලා ලීස් ගහක් මෙහෙම දීලා අර මාළු වල්ලන එකෙක් වගේ ලස්සනට තියෙනවා මාළු විරිස් කරලා කියලා මම බැලුවා මේක මගුල් ගෙදර ඉවරනකම් කණ්ඩ වෙන්නේ නෑනේ මගුල් ගෙදර ඉවරනකම් මේකව කණ්ඩ වෙන්නේ නෑ මොකද ලස්සනට තියෙපේකව කන්නේ නෑනේ දැන් මේක ඉන්න 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 මේකව කණ්ඩත් ඕනේ මං කරඩේ තව පොඩි උන් දෙන්නෙක් අල්ලගෙන මුව ඉස්සුවා උස්සලා පතර කොලේක ඔතලේ වල වංගෙඩියේ ගහලා කුල්ලෙන් වහලා ඇඟුවා ඊට පස්සේ කොමාරි මේකට දැන් කුකුලව හොයන මිෂන් එකක් නැහැ දේව ගුදර හිටිය කුකුලව මටේ කරගෙන කොමාරි ආරංචිලා තිබ්බ වැඩේ දුන්නේ මං කියලා මේ මේ ක්‍රිකට් වලට මොකද උනේ ඔයගොල්ලන්ගේ ක්‍රිකට් වැඩේට කරනවා ඉතින් මෙහෙම යෝග මේ එහෙම දිගට කරන්ඩ පටන් ගන්න වැඩක් නෙමෙයි මේ දිගටම කරන්න ඉතින් පටන් ගන්න වැඩක් නෙමෙයි ඔක එතන අර මුලින් ඉල්ලීමට ආව එකක් තමයි අපි ඇත්තටම ක්‍රිකට් ෆෑන්ස්ලානේ. ආ. ඉතින් ඕක හින්දා අපිට එක වර්ල්ඩ් කප් එකකදී මේ 2010 නේද? ආ. 2010 නෑ මට. 2010 විතර වර්ල්ඩ් කප් මල්ලේ ඉන්නානේ ඒක. ඉන්න. වර්ල්ඩ් කප් එකේදී ආවා යෝජනාව මෙහෙම ක්‍රිකට් සම්බන්ධවම කරමු කියලා. එතන ගාමින්ද තමයි අපේ මිත්‍රයෝ වගේක් ඔය අශෝක කියලා ඒගොල්ලෝ තමයි කිව්ව මොනාරි කරමු කියලා. නැහ් කිව්වේ මේ මේක මෙහෙම අපි ෆෑන් ටොක්ස් කියලා කරමු. කියන්නේ ෆෑන්ස් නෑ ඒකත් ඇත්තටම මෙහෙම ඒ නිදාන කතා. ආ. දැන් ක්‍රිකට් මැච් පටන් ගන්න ඉස්සෙල්ලා තියෙනවානේ ඩිස්කෂන් එකක් දැන් අපේ කලුම් සීමාල්ලේම ඔව් ලංකාවට සම්බන්ධ يعني ලංකාවේ මැච් කරනකොට ඒකේ අන්තර්ජාතික විකාශනෙත් එහෙම ඩිස්කෂන් එකක් යනවා හැබැයි ලෝකල් channel එකක් අරගන්න ඕනේ ඒක ඒගොල්ලෝ කරනවනේ අරක නැතුව සිංහලෙන් එක ඕක කරනකොට ඒකට අනුග්‍රහය දක්වපු ආයතනයේ ප්‍රශ්නයක් වුණා මේක විනාඩි 45ක් විතර දිනවා මේක හරි බෝරින් වගේ ඒකාකාරී මිනිස්සු මේකට එක්ක ඉන්නේ ඒකට මොකක් හරි මැදට දාන්න බැයිද කියලා දැන් මැදට දාන්න ගියාම දැන් ඒගොල්ලෝ එක්ස්පර්ට්ලානේ ඒකේ කතා කරන්නේ දැන් අපිත් එක්ස්පර්ට්ලව හාස්‍යයට ලක් කරලා කරන්න යොත් ඒක ඒ දෙක එකට යන්නේ නැති හින්දා අපි ගත්තා ෆෑන්ස්ලාගේ view එක නැත්තව කරන්නේ අහුන ගන්න ක්‍රිකට් වගේ එකක් ඔව් නරමන්නන්ගේ දැන් අපි නරමන්නෝනේ ඇත්තටම අර කජුවත්ත මොකද එක්සා ඔව් ඒ වහේ මාව ඒකෙන්නේ එතකොට අරගොල්ලෝ එක්ස්පර්ට් කමෙන්ටරි එකක් දෙනකොට ඒ සම්බන්ධයෙන් ඩිස්කස් කරනකොට අපි ෆෑන්ස්ලාගේ විදියට කතා කරනවා මට මතකයි එකක සතුමල්ලි තමයි මාරුන් කියන බෝලේ ගාල කොහෙද ගිහිල්ලා ඊට පස්සේ දුවනවලු වාල් එකද කොහෙද ගිහිල්ලා බෝලේ ඒ හැබැයි ඒ මේ ඒ ගැම්ම ඒ කියන්නේ ඒක මේ දිගටම තියාගන්න අමාරුයි නේ එක දිගට ඔව් ඒක ඒ කියන්නේ මෙහෙම එකම සබ්ජෙක්ට් එකනේ ඔක ඉතින් ඔය ප්ලේයර්ස් ලාගේ නමක් කොහොම කොහොම දෙයක් එක එකම කෑල්ලක් ඇතුලේ විහිළු කරන්න ගියාම ඉතින් අවුරුදු ගාණක් කරනකොට සායිත ඒක ඉල්ලුමත් එක්ක එහෙම කරන්න ඉතින් ලේසි නෑ ඉතින් සමහර ඒවා ඉතින් සමහරලාට ඉතින් ඒ වුණාට මේ මේකලංගේ වැඩේ ජෝර්ජ් මේ අපි නිකන් කියන්න එපා ඒක ඒක අර මේ පරණ වෙන්නේ නැති එකක් තියෙනවා ඒක නිසානේ නෑ ඒකෙත් අර 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 ප්‍රශ්නේ එනවා ඒ කියන්නේ දැන් ක්‍රිකට් ගැනම කරනකොට ක්‍රිකට් දන්න කෙනෙක්ට නේ ඒකේ රසය තියෙන්නේ ක්‍රිකට් නේ ඒ කියන්නේ ක්‍රීඩකයෝ ගැන ඒ ක්‍රීඩාව ගැන නීති රීති ගැන ලෝකේ කවුද ක්‍රිකට් ගහන්නේ ඒ කියවම දැනගෙන ඉන්න ඕන ඔය පට පසුබිමක් නැත්තම් ඒගොල්ලන් නිකන් සම්ප්‍රප්ලාපයන් නේ ඒක ඇත්ත මේ මම දවසක් කිව්වා මගේ වීඩියෝ එකක ඉස්ලේ සුදේවයි කියන්නේ ගෝට ළඟට මම කොහෙට වැඩි හොඳේ චූටි මල්ලි පොඩි මල්ලිගේ බෝඩ් එක ගහගත්තා කියලා ජනාධිපති මල්ලි මේ ලේකම් කාර්යය ඇල්ලඟ මේ ඒ මොකද උනේ මේ ජෝර්ජ් මොකද උනේ ඇත්තටම මොකද උනේ ඒ මිනිසුන්ට ඒ කියන්නේ මේ රේඩියෝ එකේ ඉඳලා ටෙලිවිෂන් එකට ඇවිල්ලා ඊට පස්සේ මෙහෙම ඒ කියන්නේ රේඩියෝ එකේම හිටියනම් හොඳයි වගේ මට හිතෙනවා ඔය ඉතින් මෙහෙමයි ඉතින් මේ මිත්‍රයෝනේ අපේ ඉතින් මිත්‍රයෝ ඉතින් ඔය සමාජලාට දේශපාලනයට සම්බන්ධ නිලතල වලට යනකොට ඒ කියන්නේ ඒව ඒක නෙමෙයි මචං මං අහන්නේ ඇත්තටම මං අහන්නේ අර මේ ඒගොල්ලන්ගේ අර තියෙනවනේ මොකක් ඇත්තටම මේ මිනිස්සු හොඳ මේ ලක්ෂ මිනිස්සුනේ ඔව් විභවතා පොටෙන්ෂල් එකක් තියෙන මිනිස්සුනේ අර ඒ පොටෙන්ෂල් එක මං කියන්නේ රේඩියෝ එකේ පොටෙන්ෂල් එක වැඩි කියලා ඔව් නේද ඉතින් මෙහෙමනේ දැන් සාමාන්‍යයෙන් වෙන්නේ එක එක දේවල් උත්සාහ කරනකොට තමන්ට දක්ෂම දැනින්නේ මතුවෙන්නේ
ඔකේ කපාටම එකක් කරලා එන අය බොහොම අඩු වෙන්න ඉන්නේ. සිරසේ මේ මේක කරලා එනකොට මේ අපි නොදන්න ලයිව් කරලා එනකොට ඒක සාර්ථක වුණානේ. ඔව්. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ රේඩියෝ වලට ගිහාමත් එතනත් වැඩේ කරනවනේ. හැබැයි මේ ඒක එච්චර ලොකු මේ අරක හොඳද මේක හොඳද ඒක වැඩියෙන් හොඳද එහෙම එකක් හිතෙන්නේ නැහැ. මං කියන්නේ අන්න ඒක. හැබැයි විෂුවල් එකේදී ප්‍රබල වැඩි වගේ හිතන්නේ. ඕනද විෂුවල් එක කොහොමද ප්‍රබලයි? වෙනින් මටත් හිතෙන්නේ අර ඕක මීඩියා දෙක හරියටම පොඩ්ඩ අඳුර ගන්න ඕන ඒකේ තියෙන පවර්ෆුල් තැන මොකක්ද කියලා. කොහොමද හිතන්නේ ප්‍රේම කීර්ති කොහොමද ඒක කරේ එහෙනම්? නෑ ඉතින් එයා ඉතින් ඇත්තටම දක්ෂම සංනිවේදකයෙක්නේ. එයාගේ දැන් අපි රේඩියෝ එක බැලුවත් විෂුවල් එක දැන් ඔය කියන්නේ ගොඩක් ලාට එයාගේ පෙනුම මේ ප්‍රශ්නයක් කරගත්තේ නෑ නේ. එයා එයාව ලස්සන කරගන්න හැදුවෙත් නෑ. මං හිතන්නේ ඒක යා යාව මේ මේ මේකප් වැඩි කරලා ලාලා එහෙම දාලා එහෙම ලස්සන කර යා යාගේ ස්ට්‍රොංග් පොයින්ට් එකෙන්ම බැට් කරා කියලා මම හිතෙන්නේ. ඒ ඒකෙන් බැට් කරා ඒක සීරියස් ගත්තෙත් නැහැ නේ. අනේ අද බැලුවත් ඒක එහෙම තියෙනවා. මොකද මට පස්සේ කාලේක බැලුවම මේ يعني දැන් තමයි තේරෙන්නේ 88 ප්‍රෝග්‍රෑම්ස් තියනේ. ඒ ඒ ඒ ප්‍රේමකීර්තිය ෆලෝ කරපු අය පස්සේ ගොඩක් හම්බෙලා තියෙනවා අපිට. ඒක ඇහෙනකොට කියන අර ෆුල් ස්ටොප් යන්නේ නැතුව සමහරට කතා කරගෙන යන ගතියක් තියෙනවා. ඒව හැම ඇහෙන්න ගත්ත අපිට. ඒ කියන්නේ අපිට අපේ මිත්‍රයෝන්ගෙන් පවා එහෙම ඇහෙන්න ගත්ත. ඒක අතේ කියපු කතාව. මට හිතෙනවා අයියේ ප්‍රේම කීර්තිගේ සියලු මේ කද්ද කියන සියලු දක්ෂතා බාර ගන්න පුළුවන් ඔඩියන්ස් එකක් හිටපු එකත් හරි වැදගත් වුණා කියලා. ඒක දැන් ප්‍රේම කීර්ති හිටියනම් මං හිතන්නේ ප්‍රේම කීර්තිට දැන් ඉඩක් නැහැ කියලා. නෑ ඒක හරි ඔය කියන්නේ. එහෙම කියන්නේ ඔඩියන්ස් එක පස්සේ මම මේ කියන ගානේ. නෑ ඔයා දැන් නිකන් මේ හිතන්න මං උදාහරණයක් කියන ලංකා ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා පහුගිය උදාහතර. මම නම කියන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එක. ඔයා හිතන්නේ ලංකාවේ ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් එක ඒක වෙන්න පුළුවන්ද කියලා? නෑ ඒක මෙහෙමයි. ඒවා කියන එක හරි. කොහොමත් වැඩි දෙනා කැමති දේ හොඳ දේ නෙමෙයි. හරි දෙයක් නෙමෙයි. ඔව්. ඒ කියන්නේ ප්‍රදාතන්ත්‍රවාදය කියන්නේ මෙහෙම ගොම් පාට්ටියක් එහෙම ගත්තා. වැඩි දෙනා කැමති දේ. ඔව්. වැඩි දෙනා ගොම් පාට් එකක් හින්දාද මේ මෙහෙම වෙලා තියෙන්නේ. ඒතර දැන් වැඩි දෙනා කැමති දේ වුණානේ 69 ලක්ෂයක් කියන්නේ සෙල්ලම් ප්‍රමාණයද? හරි ගියා දැන්. ඒ අපි කතා වුණේ ඒකනේ. මම නිය උදාහරණ. එතකොට වැඩි එතකොට දැන් අපි හිතමු දැන් ගජමෑන් චිත්‍රපටිය ලංකාවේ වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටි ඉතිහාසයේ. ඔයා කියන ගජමෑන් චිත්‍රපටිය නම් මාර සිරා එකක් කියලාද නෑ? ඒක බොහොම සරල වින්දනයක් තියෙන ඒක මාර සිනමා කෘතියක් නෙමෙයි. ඒක මහා සිනමාවක් නෑ. මම කියන්නේ බිහි වෙන බිහිවය ඔඩියන්ස් එකට සාපේක්ෂයි කියලා. ඔව් නේ ඒක. ඔව් ඉතින් හැබැයි අනිත් එක ඉතින් يعني වැඩිම රේටින් තියෙන කෙනා අපි රේටින් කියලා නේ දැන් කතා වෙන්නේ. වැඩිම රේටින් තියෙන කෙනා හොඳ එක්කෙනා නෙමෙයි. නෙමෙයි. ඔව්. ඒක ඒක ඉතිහාසයේදලම තියෙන දේ. මම අමතකුණා ජෝර්ජ් මම මේ කතාව මම මොකක් හරි කියන්නේ කියලා මේ ඒ කාරණාවට ප්‍රේම කීර්ති කතාව. ඔව්. මේ ඔය කියවනේ ප්‍රේම කීර්ති අද හිටියොත් එහෙම ඔව්. මේ එයා කියන දේව සමහර ඒවා දුවන්නේ නැති දැන් රම්බණ්ඩ සෙන්රත්න වගේ මිනිස්සෙක් කියමුකෝ. රම්බණ්ඩ සෙන්රත්න දැන් හිටියන එයා ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් කරා රූපවාහිනී. ඔව්. මිනිහට තද වෙනා මිනිහා දාලා යනවා හරිද? වණිනා ප්‍රොඩියුසර් බයින එතන මිනිහා. මට මතකයි මේ දැන්නින් ටික එකපාර දාලා දාන්නකො. ඔව් වත්තර බ්‍රේක් එකට යනවානේ. අරෙන් කියනවනේ බ්‍රේක් එකට යන්න කිව්වා. මරු නියම පොරවල් ඉතින්. ඉතින් මේ මං කියන්නේ දැන් වෙනස් ඔඩියන්ස් එකක් තමයි ඉන්නේ වැඩිපුර. හැබැයි නිකන් හිතන්නකෝ මට මෙහෙම හිතෙනවා දැන් සිරසේ වොයිස් එක ඒක ඒගලන් ඔඩියන්ස් එක හැදුවනේ ඒකට. ඒක තමයි අනික ටෙක්නිකලි පර්ෆෙක්ට් සිංගින්. ඒක තියෙන්නේ. දැන් අනිත් ඒවයි හිරු දෙරණ ඒවයි තියෙන සිංගින් ඇවිලා ඒක සාමාන්‍ය මේ ජ්‍යෝතිපාලගේ සින්දු ඒවා. ඉතින් එතන මහජනයාගේ කනට ඇහෙන එකයි කනට ඇහිලා ඒගොල්ලෝ ආදරය කරන එකයි ටෙක්නිකලි පර්ෆෙක්ට් එකයි ඒ කියන්නේ ශාස්ත්‍රානුකූලව එකයි අතර තියෙන ෆයිට් එකක් දැන්. හරිද? නෑ ඒක කලිනුත් තිබ්බ නේද? ඒ කියන්නේ ඉස්සරිනම තියෙන ලයන් පොප් එක උඩ තිබුණේ. අරක පල්ලෙහැන් තිබුණේ. දැන් මේක ටෙක්නිකලි ඇවිල්ලා තියෙන වෙන තැනකට වෙන හේතුවක් ඉඳ නෙමෙයි මම කියන්නේ දැන්. ඒ හිටියානේ සනත් අපේ සනත් නදසිරි ගායකයා ඊයේ පෙරේදා එතුමා වියෝ වුණා මේ ඒගොල්ලෝ එහෙම සින්දු කියන්නේ එන කාලේ ඒගොල්ලෝ එන අමාරුවෙන් තමයි මේකට ජැක් එක ගහගත්තේ. මොකද ජෝතිපල්ල තමයි ගේම් එකේ හිටියේ. ඉතින් දැන් ඔයා නිකන් හිතන්න දැන් ඉන්න අලුත් පරම්පරාවේ ජනප්‍රියයි කියන කට්ටියට ඉන්න ඔඩියන්ස් එකයි අර උමාරියාලා වගේ කට්ටියට ඉන්න ඔඩියන්ස් එකයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ සංගීත සම්දර්ශන ගමුකෝ සංගීත සම්දර්ශන වලට වැඩිපුරම එන්නේ අර පොප් කට්ටිය.
ඔය මෙහෙම ඔක හැබැයි දැන් දෙකක් තියෙනවා නේද සංගීත සම්බන්ධ වර්ග ඔගොල්ලෝ අපිට වැඩි මේ ඕක ළඟින් ඇසුරු කරනවා වර්ග දෙකක් තියෙනවා දැන් ඇත්තටම නෑ ඒක මං කියන්නේ හැමදාම තියෙනවා නේද ඒ කියන්නේ දැන් අපි පුරුදු වෙලා ඉන්නවා ඒ කියන්නේ පුරුදු වෙලා නෑ අපිට පුරුදු කරලා තියෙනවා දැන් අපි තමු 70 දශකයේ තම ස්වර්ණමේ එහෙම ඒවා බයිලා ඒ කියන්නේ ඊට කලින් හොඳ ඒවා තිබිලා තියෙනවා දැනුත් හොඳ ඒවා තිබිලා තියෙනවා ඒ කාලේ තිබ්බේ නම් දකසිකබල්ලේ හොඳ ඒවා නිතර වෙලා තියෙන්නේ අපි ඒක හින්දානේ කතා කරන්නේ එතකොට දැන් අදත් තියෙන يعني නරක එකයි හොඳ එකයි ජනප්‍රිය එකයි නැති එකයි හැම වෙලේම තියෙනවා මං ඔයාගේ මේකෙන් කියන්නම්කෝ දැන් ඕගොල්ලෝ හාස්සෙනේ රයිට් එතකොට මේක ඔය අහන DR නානායකකාර ෆිල්ම් එක මට මතක නෑ ඒකේ අර පෞල් සංවිධානයෙන් එනවා ගෙදේ ඔව් ඔව් ආපුවාම පොර කියනවා ඒත් සුද මිසි මේක තමයි අපේ එකම විනෝදේ දැන් ඒක Facebook එකේ නැගලා යනවා දැන් DR නානායකකාරගේ විහිළුවක් අදටත් වළංගුයි. හැබැයි දැන් මේ කාලේ ඉන්න මේ මේ කොමීඩියන්ස්ලා හරිද? ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ස්ලා වෙන්න පුළුවන්, මේ රේඩියෝ වෙන්න පුළුවන්, ටෙලිවිෂන් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ මේ ඒ පංචක එන ඩල් නේද සමහර වෙලාවට. තියෙන තැන් තියෙනවා ගොඩක්. තියෙන තැන් තියෙනවා හැබැයි අරගොල්ලෝ වගේ එක මේ දිගටම මේන්ටේන් කරන එක ඒකේ ඒගොල්ලන්ගේ පර්සන් මෙහෙමයි මට හිතෙනවා මෙහෙමක දැන් DR නායකකාරක ඔය කෑල්ල මරු තමයි හැබැයි ඒගොල්ලොන්ගෙත් තිබිලා තියෙනවා අවුල් වෙච්ච තැන් කියලා මම කියන්නේ සමහර තැන් මමත් කියන්නේ ඒක ඔව් සමහර තැන් තියෙනවා දැන් ඔබ බලන්නේ දැන් තනි පුද්ගලයෙක් ගන්නත් එපා ඒ කියන්නේ දැන් අපි හිතමු හොඳ ගායකයෝ ඒ කියන්නේ දැන් පොපියුලර් ගායකයෝ ඉස්සර ඉඳලා තියෙනවා පොපියුලර් එච්චර දක්ෂ නැති ගායකයෝ ඉඳලා දැනුත් ඉන්නවා එතකොට හොඳ නිර්මාණ කියලා කියන රස විඳපු ඒවත් තිබිලා තියෙනවා. එතකොට දැන් අපි නම් 70 60 80 කියමුකෝ ඒ ඔය ටිකේ අපි ගන්නවා මෙන්න මේක තිබ්බා මේවද. එතකොට ඒකේ අපි කතා කරන්නේ නැහැ නේ. ඒකේ තිබ්බ අප්සෙට් ඒවා ගැන. කවුරුවත්. දැන් ඔය ඒ 70 හිටපු ගායකයෝ ටිකක් කියන්නකෝ යා. ඒගොල්ලෝ විතරද හිටියේ? ඒගොල්ලන්ගේ තම සින්දුවම හොදයි. ආමින්ද කියනවා මේ මම ඔකට කෙටියෙන්ම කියන්නේ අප්සෙට් එක හිට් එක වීමේ ප්‍රශ්නේ විතරයි මම මේ කියන්නේ. නෑ අප්සෙට් එක හිට් එක වෙලා තියෙනවා ඒක. ඒක ආයේ හිට් එක වෙලා තියෙනවා. වෙලා තියෙනවා. හ්ම්. දැන් මම දැන් ජනප්‍රියම චිත්‍රපට චිත්‍රපටෙම ගමුකෝ අපි කතා කරමු. ජනප්‍රියම ආදායම් හොයපු චිත්‍රපටි ඒ කාලේ මොනවා නිකම් මේ සරල චිත්‍රපටි. ඒවැ මහා ලොකු සිනමාත්මක එහෙම මන් මට තේරෙන විදියට. නෑ ඔය දැන් එහෙම චිත්‍රපටෙත් තිබිලා තියෙනවා. ඕක මම හිතන හොඳට ගේම තේරුම් ගත්ත කෙනෙක් තමයි ගාමිණී ෆොන්සේකාගේ. මට නිකන් හිතෙන. ගාමිණී ෆොන්සේකා හොඳම චිත්‍රපටි කරන කරන චින්චින් නෝනත් ඒ වගේ චිත්‍රපටි වලත් අර නැටුමත් එක්ක අර මම කොමිටලේ කරනවා මේ දෙන්න ගැන තමයි මේ කිව්වේ දැන් මේ දෙන්නම නේ ගාමින්ද ඒකට විරුද්ධව කතා කරනවා මම කියන්නේ දැන් මේ දෙන්න කරන අපි හිතමු ඔය හාස්‍ය උත්පාදන වැඩසටහන් කියලා ඒවයේ මේ කියන්නේ මට්ටම තියෙන්නේ ඒ මට්ටම තියාගන්න උත්සාහ කරනවානේ දැන් සමහරු උත්සාහ කරන්නේ නැහැ නේද ඒකට සමහර නෑ ඒක හරි කියන්නේ සමහරු කියන ඇයි ඒ උත්සාහ කරන්නේ ඇයි ඒ උත්සාහ කරන්නේ ඇයි මර මං කියපු කාරණේ ඒ කියන්නේ එතන ඉන්න ඕනේ කියලා එතන ඉන්න ඕනේ එහෙම නැත්නම් ඉතින් කුමාරපයක් කිව්වත් hina ayi හරි දෙපිට ගැපෙන එකක් කිව්වත් hina ayi හැබැයි දැන් මේගලන්ට තියෙන රෙපියුටේෂන් එකක් මේගොල්ලෝ ඒ කියන්නේ ඕන කෙනෙකුට අහන්න පුළුවන් ඕන තැනක දාන්න පුළුවන් ඒ වගේම තමයි ඒක ඇතුලේ පොඩි තියෙනවා මේ න්‍යායික පදනමක් තියෙනවා ඒ විහිළුව ඇතුලේ කියලා එහෙම එකක් ඕගලන්ට තියෙනවා නෑ නෑ හරි හරි දැන් මං කියන්නේ ඒක එහෙම නෑ කියලා නේද ඔයගොල්ලෝ විහිළුවක් හදනකොට එහෙම කතා වෙලා නේද එහෙම ඔව් ඒකෙදි ගාමින්ද ද ඉවෙන්ට්ස් කරනවානේ ඒ ඉවෙන්ට් එකට අනුව ඔයගොල්ලෝ අල්ලන ලේයර් එක තත්ත්වය වෙනස්නේ ඒ කියන්නේ එක යම් එක ඔඩියන්ස් එකකට කතා කරන එකම තවත් ඒ විදිහම නොවන ඔඩියන්ස් එකකට එකම ජෝක් එක හරියන්නේ නැහැ නේ පත් වෙන්නේ නැහැ වෙනස් වෙනවානේ ඒ ඔඩියන්ස් එක බේස් කරගන්න ඔඩියන්ස් එකට අනුකූල වෙනවානේ මේ කන්සෙප්ට් එක කන්ටෙන්ට් එක මං අහන්නේ ඒ වගේම ටෙලිවිෂන් එක ඇතුලේත් ඔය කියන අවබෝධය මිනිස්සුන්ට තියෙනවානේ අපේ ඔඩියන්ස් එක ඉන්නේ මෙතන ඒකටනේ මේක ලොකේට කරන්නේ මම මේ අහන්නේ ඒ ඔඩියන්ස් එක ඉන්න තැන අපි ඉන්න තැනද කියලා සරලව කිව්වොත් නෑ මම කියන්නේ දෙපැත්ත මම කියන්නේ අරකමයි ඒ කියන්නේ දැන් මේකේ මම කෙටි උත්තරේ කියන්නේ ඔව් කෙටි උත්තරේ කියන්නේ අර කලින් කියපු එක වැඩි දෙනා කැමති එක හැම විටම හොඳ දේ නෙමෙයි එතකොට රේටින් කියන එක මේකේ ඒ කාලෙත් දැන් අර පොප් එක ඇවිල්ලා ඒකේ තියෙන හොඳම එක නෙමෙයි පොප් කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ දැන් ලංකාවේ අපි දන්න නළුව ටික ඔක්කොම ඒ ගොඩක් අය තමයි රංගපාන නාට්‍ය බලන්න යන ටෙලි නාට්‍ය ගොඩක් අය අපිට කියලා තියෙන පෞද්ගලිකව බලන්නේ එතකොට මම අහන්නේ ඒ බලන්නේ නැත්තේ ඇයි
ස්ක්‍රිප්ට් එකේ ඉඳන්ම ෂූට් වෙන විදිහේ ඉඳන්ම සෙට් එකේ ඉඳන්ම ලොකේෂන් එකේ ඉඳන්ම නළුලිය තෝරන එකේ ඉඳන්ම ඉතින් ඒක කලින් ෆීචර් රෝල් වෙලා නැද්ද නෑ නෑ මම අහන්නේ ඒක නෙමෙයි මචං මම අහන්නේ ඔබ ඩී බලනවද ලංකාවේ දැන් යන නාට්‍ය කීයක් බලනවද මම නාට්‍ය දෙකක් විතර බලනවා YouTube එකේ YouTube එකේ يعني ගෙදර ආයේ බලන හින්දා ටෙලිවිෂන් එකේ අපි දකින රූපවාහිනී ඔය දේශපාලන සාකච්ඡා බලනවා ඒව බලන්නේ නෑ මම අහන්නේ බලන්නේ නැත්තේ ඇයි අපි මම බලන්නේත් නෑ නෑ ඒ බලන්නේ නැත්තේ අපි කලින් බලපු මිනිස්සුනේ ඔය කවදා හරි දවසක බලලා තියෙනව නැති ඉතින් ඕ නෑ මම ඒව අපෙන් ඈතට ගියා කියලා පිළිගන්නේ නැද්ද නෑ ඒක තමයි මං කියන්නේ දී ඒක එහෙම නෙමෙයි ඒ අර අරකම නෙවෙයි එතකොට අපි යනවා ඉස්සෙල්ලා කතා කරමු දැන් ඒ කියන්නේ අර සාක්ෂරතාව ප්‍රශ්නයක් එනවනේ ඒ කියන්නේ දැන් කතා දැන් ඉදිරියට ඇවිල්ලා ඉන්න ඒ කියන්නේ හැමදාම ඉදිරියට එන කොටසක් කතා කරන්න තමන්ගේ අදහස් කියන්න අයිතියක් නැති කට්ටිය අදහස් කියන්න හැමෝටම අයිතියක් තියෙනවා ඒක කතාව ගියා නිකන් මෙහෙම හිතමුකෝ අපි මීට අවුරුදු 15කට කලින් බලපු දේශපාලන සාකච්ඡාවක නිවේදකයා හරියට ඉන්නවා මිනිහා ප්‍රෝග්‍රෑම් එක මෙහෙවනවා ගයිඩ් කරනවා ලස්සනට යනවා දැන් නිවේදකයා කියනවද නැද්ද කියලා අහනවා එතකොට අර කියන්නේ නැහැ කියන්නේ නැහැ එතකොට අර දේශපාලන සාකච්ඡා බලපු අපි මේ හැසිරීම එකක නැති හින්දා අපි ප්‍රෝග්‍රෑම් එක නවත්තන බලන්න ජෝර්ජ් SB කියන්නේ කියන්නෙම නැහැ කියලා කියන්නේ අර බලහත්කාරයෙන් අකමැතියි කියන්නේ ඒක නෙමෙයි ඒක කියන්නේ මේ බෞද්ධලිකව කියනවා අපි නිවේදකයාගේ නම පැත්තකින් දාමු ප්‍රෝග්‍රෑම් එකත් පැත්තකින් දාමු ඒ බලහත්කාරය මම කලින් ප්‍රදේශපාලන ප්‍රෝග්‍රෑම් අපි හැමදාම රතු විරහිම යනකොට අයි ඒකද බලනවනේ ආසයෙන් බැලුවානේ කියන්නේ මොකක් හරි අඩුව ගානේ ගණ්ඩ බම්බුවක් නැති වුණාට ඒක ඇතුලේ අපිට තිබ්බනේ මේ තවක දෙකක් හැප්පෙනවා කියන එක දැන් තවක හැප්පෙන්නේ නැහැ මට හිතෙනවා මේ මම වැඩි නැද්ද දැන් ඕක වැඩි නේද වැඩි ඕ හා එන එකද මම කිව්වේද මම අර කලින් කිව්ව එක කියන්නේ ඒකයි වැඩිනේ වැඩි ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා ඒවා මේවත් එක මේ ගොඩ වැඩි වෙලා තියෙනවා ඒ ගොඩ වැඩි වෙනකොට ආයකයොත් වැඩි නළුවොත් වැඩි ඕ ඒ කියන්නේ හැමෝටම අවස්ථාව තියෙනවා දැන් මේ වෙනකොට ලංකාවේ ජනප්‍රියම ගායකයෝ 5 දෙනා කියන්න පුළුවන් කොයි ජනප්‍රිය කියන්නේ ඒකට වැඩියෙන්ම සල්ලි ගන්න වැඩියෙන්ම ෂෝ තියෙනවා නම් කිව්වට දන්නේ නැහැ දන්නේ නැහැ ජනප්‍රියම හෝ දක්ෂතම නිලිය වුණා මුළු රටම පහදා දන්නවා සරසවි මුල් පිටි පින්තූරය දානවා දැන් ඒකේ ඒකාධිකාරී බිඳීමක් නෙමෙයිද මේ උනේ ඒක තමයි මම කියන්නේ ඒකාධිකාරී channel එකට ගිය එක නෙමෙයිද මේ උනේ කියලා මමත් ඒකට උනා ඔව් එක එක තැන් වලට ගිහිල්ලා තියෙන දැන් අපි ඒක ඇත්තටම උනේ මට හිතෙන ගාමින්ද ඒ කාලේ ඇත්තටම ජනප්‍රිය නළුව හොන එළිය ආවා දැන් channel එකට ඕන කෙනා එනවා channel එකට control කරන්න පුළුවන් විදිහට මට හිතෙන මේක ඒකාධිකාරී බින්දා හැබැයි බින්දලා ඒකාධිකාරී channel එකට කේන්ද්‍රගත වුණා කියලා ඕකෙන් අර බලමු ඒකට මම මෙහෙම එකක් කියන්නද දැන් මං කියන්නේ නැහැ කවුද කියලා. ඒ කාලෙත් ජනප්‍රිය නළුවා නිලිය සරසවි සම්මාන උළගම සරසවි පත්‍රයේ කූපන් එකෙන් දෙන්නේ. පත්‍ර අරන් ගිහිල්ලා තමන්ගේ කට්ටිය දාලා කූපන් පුරවලා ජනප්‍රිය නිලිය නළුව වැච්චා ඒ කාලේ ඉඳලා තියෙනවා. දැනුත් තින්නේ. ඉතින් ඒක හැබැයි ඒ කාලේ එහෙම වෙන එක නෙමෙයි SMS. ඔව්. ඒ කාලේ එහෙම වෙන එක වුණා අලුබ ගානේ මම කියන රටෙන් කාලක්වත් දන්නවා කියලා. නෑ කාලක් කාලක් නෙමෙයි කාලට වඩා දන්නවා. ඉතින් එතකොට ඒක දැන් අවික් කාලක්වත් දන්නේ නෑ. ඒක ඔයාට choice එකක් තියෙනවනේ දැන්. දැන් මේක බලන මොකක් හරි දැන් අපි හිතමු අපි ඔයාගේ YouTube channel එක බලනවද නැද්ද? ඔයාගේ එක බලනවද? අපි එකක් බලලා ඉනා වෙනවද? මේක බලලා තරහා යනවද? ඒක ගොඩක් තියෙනවනේ ඒක YouTube එක විශාල අවකාශයක් නේ මචං නෑ YouTube එක පැත්තක දාන්නක අපි YouTube එක කියන එකක් හැටියට ගමු YouTube තියෙනවා චිත්‍රපටි තියෙනවා මියුසික් තියෙනවා ෂෝ තියෙනවා ඊට පස්සේ ගෝ කාට් පදින්න තියෙනවා මල්වැඩි සම්දර්ශන බලන්න තියෙනවා ඔයගේ විවිධ දේවල් තියෙනවා අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා පේන්බෝල් ගහන්න තියෙනවා දැන් වැඩියෙන්ම උයනේ වදී උයනේ වට තමයි වැඩියෙන්ම යන්නේ උයනික බලන් ඉන්න අර කෑම කියලා කියලා ගිල ගිල බලන්න පුළුවන් නැත්තම් එතකොට ඒක බෙදෙනවා එතකොට ඔයා දන්නේ දැන් අපි ඒක හරියට මේ වගේ දැන් ක්‍රිකට් ගැන ඔයා දන්නේ නැහැ එතකොට ක්‍රිකට් මරු වේවා තියෙනවා ඒදී ඒක ඔයාට අපි දොස් කියලා වැඩක් නැහැ නේද ඔයා කැමති චිත්‍රපටි බලන්න අහන්නේ මචං විවෘත අවකාශය දිනන මේ channel එකක් තියෙනවා පැය 10යි channel එකේ විකාශන කාලය කියමුකෝ ඔය පැය 10 ඇතුලේ අපිට බලන්න පුළුවන් විනාඩි 5ක්වත් ඒ channel එකත් නැත්තම් කියන එක මම අහන්නේ මම අහන්නේ ඒ වගේ බලන්න පුළුවන් channel තියෙනවා ලංකාවේ. ඔව් ලංකාවේ නෙමෙයි ඉතින්. ලංකාවේ නෙවෙයි. ලංකාව ගැන. නෑ ඉතින් ඔයා බැලුවේ නැතුණාට ඒක බලන්න නෑ. මම අහන්නේ දැන් ජෝර්ජ් එහෙම තමයි කියන්නේ. ඔයාට මේ දැන් මට නම් ඇත්තටම
වෙලා තියෙන මම discovery channel එක තමයි ආසාවෙන්ම කාලයක් බැලුවේ දැන් වෙලාවක් නැහැ බලන්න. ඔව්. ඒකේ අර මේ කැලෑවේ සතුන්ගේ එහෙම නැත්නම් BBC ඒ කාගේද මේ 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 එඩින්බරු ගේ මේ show එක යාගේ යනවා වේයුන්ගේ තුබස් ගැන කරනවා ඒ වගේ දේවල්. එහෙනම් දැනුමකුත් එනවා මාරයි හරි ලස්සනයි. දැන් මෙහෙ travel channel එකක් හරි මොකක් හරි බැලුවම ඒ ඒකට ඇත්තටම අපාර කරලා ඉනා යනවා. ඒකේ quality එකක් නැහැ. දැන් ඒක කියන්නේ අපිනේ. එතකොට ඒක බලන මිනිස්සු ඉන්නවා. ඒකට audience එකක් ඕවා. ඒක තමයි. ඒක මං කියන්නේ හැමදාම මේ හොඳ සහ නරක කියන එක සාපේක්ෂයිනේ. ලස්සන හොඳ අපිට උන්ගේ පිටට දාන්න බෑ කියලා මං කියන්නේ උන්ගේ ඔළුවට අපේ එක ගිහින් බස්සන්න අපිට බෑ. ආයිත් කියන්නේ මල්ලී ආයිත් කියන්නේ සුනිත් මං මේක දැන් ඉස්සර මට හොඳට මතක අපි හුලි ගහලා මොම් පැලස ඇහුවා. අම්මට තුරුල්ල අම්මට අර වෙඩිකාරය අර කවුද කදිරව් වෙඩි තියනවා එන්න බයයි දැන්. දැන් පහුවදා ස්කෝල්ට ගියාම ටීචර්ස්ලා ඔක්කොම මේ ඉන්ටර්වල් එකේ ස්ටාෆ් රූම් එකේ කතා කරන්නේ මොම් පැලස ගැනනේ. වෙන මගුලක් නැහැ කතා කරන්නේ. ඒක ඒක තමයි ඔක්කොම අහලා තියෙන්නේ. මම අහන්නේ ඕක විමද්ද ගත වෙච්ච එක හොඳද නරකද? හොඳයි මම අරක තිබ්බේ ඒක අධිකාරියා. මට හිතෙන හොඳයිද නරකයිද කියනකොට ඉතින් කරන්නත් දෙයක්වත් නැහැ ඉතින් ඒක වෙලා ඉතින් අපි කැමති වුණා දකින්න මම පුද්ගලික කැමති එහෙම ඒවා දැන් අපිටම ටෙලිනාටි කියලා ටෙලිනාටි ගොඩක් හදන එක හොඳයි එතකොට හොඳ ඒවා ටික කවුරු හරි බලයි ජනප්‍රියවත් කවුරු හරි බලයි අනිත් එක අරවා වැහිලා අනිත් එක කරනකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේක කරගෙන යන්න පුළුවන් කියලා අර ඩබ්ලිව් ජයසිරි දවසක් වා මේ එයා කිව්ව ගොම කීපයනේ ලියලා තියෙන්නේ. එහෙම සින්දු එකක් දෙකක් ලියපු මිනිස්සු ගොඩක් ඉන්නවා. ධර්මසේන පතිරාජ, අවේරතින් ඩබ්ලිව් ජයසිරි, මේ සනත් ගුණතිලක, බොලිනානායක, ගාමිණී වෝස්සේගම්, ගාමිණී, ගාමිණී ලියලා තියෙන තුනක් හතරක් වගේ. ඉතින් හැබැයි සින්දු ගොඩාක් ලියපු මිනිස්සු සින්දු 4000ක් 5000ක් ලියපු අයගෙත් මිනිස්සු දන්නේ කීපයයි. ඔව්. ඔය සමහර අපි ඔය කියන කැමැතිම ගායකයන්ගේ සමහර සින්දු තියෙනවා ඒක මම කැමදාම කියන්නේ ජොත් කැසට් එකේ තියෙන ගායලියන් 16ක් ඕනේ සින්දු 8 දෙපැත්තක සින්දු 1යි නැත්තම් 2යි වැඩි වුණොත් 1යි නැත්තම් 2යි හිට වෙන්නේ ඔව් කැසට් එකේ නමර දාන්නෙත් ඒකම ඔව් දැන් ඉතින් ගන්න ඕන නිහාල් නෙල්සන් සින්දු කැසට් කීයක් කරලා තියෙනවා ඔව් 102 ඒ සින්දු එහෙම මතකද නෑ එක එක වගේ ඔව් එක එකකින් එකක් වගේ මතක සමහර එහෙම සමහර මතකත් නැති ඒවා තියෙනවා අරකර පුරවන්න ඕනේ හින්දා නෝ මේ දැන් කැලුම්ගේ මොකද ඇපල් මලක් සින්දු මේ ලොන්ච් වෙන දවසේ මේක CD එක ප්‍රොෆෙසර් කාලෝ කිව්වා මේකේ තියෙන වනචරම සින්දුව මේක තමයි හැබැයි මම කැමතිම සින්දුව මේක කිව්වා හරි ඒ කියන්නේ ඒකෙන් තමයි මේ CD එක නම් කරලා තිබුණේ නෝ ඒකේ තිබිච්ච අනෙක් සින්දු මොනවද කියලා අදටත් අපි දන්නේ නැහැ ඉතින් පොප් එකේ ඔයගේ කාරණා ටිකක් තියෙනවා මොකද්ද දැන් අලුත් වැඩේ අලුත් වැඩක් කරන්න යනවා කියලා ඔව් අලුත් කියන්නේ අලුත් නෙමෙයි අපි චිත්‍රපටයක් කරනවා තව තව කියන්නේ මේ 3D animation එකක් නෙමෙයි නා ඒක මේ ඇත්තටම දැන් අවුරුදු ගාණක් තිස්සේ එකක් කියනවා ඉතින් ඔක ලියලත් ගොඩක් කල් ඊට පස්සේ කතන්දර දෙන්නත් එක ලිව්වේ ඔව් අපි දෙන්න ලිව්වේ ෂූට් කරා ඊට පස්සේ කොරෝනා කාලෙදී නතරමඟ නතර කරන්න වුණා ඊට පස්සේ දැන් ඊතුරු ටික තව පොඩ්ඩක් තියෙනවා ඒ ටිකත් කළා මේ අවුරුද්දේ අන්තිම වගේ වෙනකොට හෝ ලබන අවුරුද්දේ මුල වෙනකොට පෙන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කොමඩිද නැත්තම් කොමඩි කියන්නේ ඉතින් අපේ විදිහ එකක් ඒක කොමඩි තමයි ඉතින් මේකට ඉතින් කට්ටි ඉන්නවා ගොඩක් කවුද කාස්ට් එක කාස්ට් එක කියන්නේ ගොඩක් එහෙම ගොඩාම ජනප්‍රියයි ඉන්නවා මේකේ ඉන්නවා අපේ දයාදේව අයියා ඉන්නවා සනත් ගුණතිලක ඉන්නවා පූජා උමාශංකර් ඉන්නවා හේමාල් ඉන්නවා අපි දෙන්න ඉන්නවා බුවිනි දියලගොඩ ඉන්නවා ඔයගේ තව ඉන්නවා තව ඉතින් පොඩි එකද එක එක විදියට ඉන්නවා දැන් ඔව් ගොඩක් ඔව් අපේ ඉන්දික තොටවත්ත පවා ඉන්නවා ආ උපුල් ශාන් සන්නස් කියලා ඉන්නවා එහෙම සෑහෙන පිරිසක් එක රාමුවකට ඉන්නවා අපේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා ඩයලෝගයක් අද නිකන් එයා එතුමා එයා හිටියට ගරු රඟපෑන නදීක ගුරුගේ එක ෆ්‍රේම් එකකට ඉන්නවා එහෙම ගොඩක් ඉන්නවා මේක පොඩි අමුතු වෙනස් විදිය වැඩක් ඒක ඉතින් මෙහෙම කියලා හරියන්නේ නැහැ ඒකත් බලන්න ඕන මේ ඉතින් ඕක තමයි
ඉස්සරහට ළඟ තියෙන ඊළඟට අපි නුදුරේදී ජූලි මාසෙ විතර අපේ ස්ටෑන්ඩ් අප් කොමඩි ෂෝ එකක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒකත් දැන් අමුතු ට්‍රෙන්ඩ් එකක් වෙලා නැදී. ඒක මෙහෙමයි. ඔඩියන්ස් එකක් ඉන්නවද කොහේ? ඔව් ඉන්නවා ඉන්නවා. ස්ටෑන්ඩ් අප් කොමඩි කියපු ගම ඕක ඇවිල්ලා තියෙනවා නිකන් පබ් බොල ක්ලබ් බොල අයිනේ ඉඳන් කතා කරන එකනේ. එතකොට මේකට එනවා දැන් ලෝකෙම ගත්තම මේකට එනවා රේසිසම්. එතකොට ආගම් ගැන කතා කියන්නේ ජාති ආගම් ගැන කතා hina වෙනවා. භාෂාවල් වලට hina වෙනවා. කුණුහරප ඒ කියන්නේ ලිංගිකත්වයට hina වෙනවා කුණුහරප කෙලින්ම කියන ඒවා වක්‍රාකාරයෙන් කියන ඔක්කොම. ඉතින් නියම් පොඩි එහෙම එකක්. නමුත් අපි ඒක එහෙම තැනකින් නෙමෙයි පටන් ගත්තේ. අපි ටෝක් ෂෝ ගොඩාක් සාර්ථක ඒවා කරා. ඉතින් ඒකෙදි එහෙම එකක් කරේ නැහැ. මොකද මේක ලංකාව මත තියන්න එපා අපි කියන්නේ අර ඔයා කියපු කතාව තමයි වැඩි පිරිසක් එකතු වෙන්නත් එපා. ඔඩියන්ස් එක ගොඩක් වෙන්නත් එපා. ඔව්. ඒ කියන්නේ අර ටිකක් අඩු වුණාම ඒ කියන්නේ අර වගේ දේවල් වලට ගියාම පොපියුලර් වෙන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය වල එහෙම. නමුත් අර ඒ වගේ එක. ඊට පස්සේ දැන් කට්ටිය ගොඩක් ඒවා කරනවා. ඉතින් සමහරු හොඳට කරනවා. සමහරු එහෙම හොඳට කරන්නේ නැහැ. ඉතින් ඒකත් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන එක හොඳයි ඉතින්. ඒ කියන්නේ ඒ ට්‍රෙන්ඩ් එකත් අපි හැදුවා ඉතින්. එතකොට මේකද Britain's Got Talent එකේ හරිය? America's Got Talent එකේ හරිය ආවා. ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් මේ. ඔය අප්‍රිකානු රටකින් නැමීබියා හරි කොහෙද? මේ මනුස්සයා තමයි මේ මනුස්සයා තේරුණා අන්තිම තුන් දෙනාටද කොහෙද? මිනිහාගේ එක ඔයා අර කිව් එක මං කියන්නේ දැන් සෙක්ස් රේසිසම් අරවා මේවා ගේන්න පුළුවන් වෙන විදිහකට. දැන් මිනිහා කිව්වා මේ අපි දැන් දියුණුයි. අපි කොච්චර දියුණු කියනවා නම් අවුරුදු 200කට ඉස්සෙල්ලා මේක ඇවිල්ලා වහල්ලු විකුණන වෙන්දේසියක්. ආ මම ඒක බැලුවා. ඔගොල්ලෝ මාව ගණ්ඩාපු මිනිස්සු මම වහලා කියලා කියනවා. දැන් ඒක කිව්වහම මිනිස්සු මාර ප්‍රතිචාරයක් දැක්වේ ඒකට. ඒක එතන රේසිසම් නෙමෙයි කිසිම විදිහකට. බලන්න ඔය රේසිසම් අස්සෙන් ගිහිල්ලා ඒක කියපු විදිහ මාර දක්ෂයි ඒක. ඉතින් මං කියන්නේ ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක්ගේ තියෙන දක්ෂකම තමයි ඔන්නෝක. ඕනම එකක් ටච් කරන්න පුළුවන්. හැබැයි ඒක අර අතෙන්ට යන්නේ නැහැ. අර අනවශ්‍ය දැනට යන්නේ නැතුව. විශාල නිදහසක් තියෙනවා හැබැයි නේ දෙයක් කියද්දි. ඔව් ඉතින් ඒක දැන් අපි හිතමුකෝ දැන් රසල් පීටර්ස් වගේ අය. يعني රසල් පීටර්ස් මම කියන්නේ විවේචනය කරන්න නෙමෙයි මේක. විවේචනයක් තමයි එක ආකාරය. දැන් මම මෙහෙ ෂෝ එකක් බලන්න ගියා YouTube එකත් මම බලලා තියෙනවා. අපි මෙහෙ කරපු එක මම දන්නේ අනිත් ඒවා. මෙහෙ කරපු ඒවායන් ගුණවරප ටික අයින් කරොත් විහිළු තුනක් විතර ඉතුරු වෙයි. ගුණවරප කියනවා නේ කරලත් පෙන්නනවා. ඔව්. ඉතින් එතකොට ඒක වෙනවා මේ ඉතින් ඒක මං කියන්නේ ඒක වැරදි කියලා. ඒක එක එක කොටසක්. ඒකට අපිට යෝජනා කරන්න ඕනොත් තියෙනවනේ ලෝකේ. ආ. ඒක අපි ඒක අපිට ඒක එපා එහෙම කියන්න ඕනේ. ඒකත් බලන්න කොටසක් අර ආයුධ වගේ තමයි. හොරෙන් බලන උන්ට. සේපාල් කිව්වා වගේ දැන් ඒ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ එනා අමාරුයිනේ එහෙම එකක් බලන්න. පත්තරයක් හොයාගන්න ඕනේ ඒක. සිනා පත්‍රේ බලන්න දුන්නෙත් නැහැ. ඔව්. පෙඩිසිල්ලගේ. ඊට හැබැයි එහෙමයි කියලා දැන් මේ ෆෝන් එකටත් මේවා එනවා කියලා අපි උදේ ඉඳන් එනකන් ඕක බලන් ඉන්නේ නැහැ කවුරුව. ඕකේ සිංහලෙන් ස්ටෑන්ඩ් අප් කරද්දී තියෙන එකයි ඉංග්‍රීසියෙන් ස්ටෑන්ඩ් අප් කරද්දී තියෙන එකයි කුණුහල්ප කියනකොට ඉංග්‍රීසි එක නිකන් ගෑවෙන්නේ නැතුව කියන්න පුළුවන් එකක් තියෙනවා. නෑ එහෙම එකක් නෑ. ඒක තියෙන්නේ මේකයි. ඒක තියෙන්නේ. ඒක අර පොඩි මෙහෙම එකක් දිනවනේ දැන් මම කියන්නේ අපේ භාෂාවේ තියෙන පොඩි මේ එහෙම වළංගුතාවක් තියෙන ඒ වගේව කියන්න. දැන් අපේ සමාජයේ උනත් පිළිපිලි ගැනීමක් තියෙනවනේ ඉංග්‍රීසියෙන් F අකුර තියෙන එක කියවෙන එක. අපි ගිහිල්ලා ඒක සිංහලෙන් හු කියලා කිව්වොත් ඒ අරක පොඩි ක්ලාස් එකක් තියෙනවනේ අපි. අපි නෑ කිව්වත් මිනිස්සුන්ගේ ඔළුවේ හැදිච්ච එකමත් විතරක් නෙමෙයි සුනෙත්. ඉංග්‍රීසි භාෂාවෙම ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ දේවල් කියන්න පුළුවන් මේ අවසරයක් තියෙන. ඒගොල්ලෝ අර මං කිව්වේ අරකම ගන්ස් පාවිච්චි කරන්න ආපු තැන. ඒගොල්ලෝ භාෂාවත් එක්ක දියුණු වෙලා තියෙන තැනකට ඕනේ මල් හත්ති ලව්වක් කතා කරන්න පුළුවන්. ඕනේ ලබ්බක් කියන්න පුළුවන්. ලබ්බ කිව්වොත් මම හිරිය දානවනේ. එහෙම නැහැ. අපේ රේඩියෝ ෂෝ එකේ ඔයාගේ සිද්ධියෙන් පස්සේ අපි කිව්ව එකක් එකෙක් යනවා මොකක් හරි කතා මට මතක නැහැ. අයියෝ මොකද්ද වං බාරාර මොකක්ද එකට කෝටු ගාලා වගේ. ඔව්. ඇයි අර කියන්නේ දැන් ඒක කියන්න බෑ. ඒක කියන්නේ නැහැ මම. හා අන්න ඒක තමයි. ඒක තමයි. එතකොට ඒ කියන්නේ භාෂාවේ අවුලක්ද තියෙන නැත්නම් නෑ නෑ භාෂාවේ අවුලක් නෙමෙයි. අපේ භාෂාව හරි පොහසත් භාෂාව. අහන්න එතකොට ඒක මම ඔයා කීපයකට චූටි දා එකතු කරන්නම්. ඊවැත් තියෙන දැන් ෆිල්ම් ගත්තම ෆිල්ම් රේට් කරනවානේ. දැන් PG-13 කියන්නේ කුණුහරුප කියන්න බෑ.
අපි දා අනිත් ෆිල්ම් වල බලනකොට කුණුහරුප කියනවා කියන්නේ මේ ඇමරිකාවේ හරි එංගලන්තේ හරි උන් පාරේ යන ගමන් ගුදිකට කුණුහරුප කිය කියන්නේ නැහැ. ඒ සමහර ෆිල්ම් දැන් අපේ සමහර ඇමරිකන් චිත්‍රපටි තියෙනවා දැන් ඒ රේට් එක ගියාම රේටින් වල හැටියට කොහම් වචන දෙකකට සැරයක් කියනවනේ. ඉතින් දැන් ඒතකොට සාමාන්‍යයෙන් බලන කෙනෙක් හිතනවා ඇමරිකාවේ එහෙම වෙන්නේ. එහෙම ගන්නෑ. එහෙනම් ඇයි මේ අර වගේ එකක් හදලා ඒ ළමයිට බලන්නනේ කියන්නේ. දානනේ මේක මේ බලනවනේ දැන් මේක මෙතනින් හා මේක මේක බලන්න බෑ සමහර එපිසෝඩ් වලක් දිනනක ද සමහර අපි ගත්තොත් එහෙම මේ ඔය සීරීස් වල ඒ සීරීස් එකේ ඒ ඒ අදාළ එක අවුරුදු 18 උඩයට තමයි බලන්න කියලා ඒගොල්ලෝ කියන්නේ ඒකේ මොන හරි තියෙනවා ඉතින් ඒක ඒකයි එතන එහෙම එහෙම මිසක් ඒ කියන්නේ ඒවා මේ ඔක්කොම නිදහස් වෙලා තියෙනවා කියන අදහසක් නෑ එහෙම. දැන් අපි ගොඩක් උන් ඉදන් ඉන්නේ ඇමරිකාව හැම දිනු වෙලා තියෙන කුණු වර්බ කියලා ඉන්නේ. එහෙම කමීඩියන් කෙනෙකුට ඒක තියෙනුනේ දක්ෂකම තියෙනුනේ. ඒකට ඉතින් දේවල් කියවලා අරෙහි මේ දැන් මට හොඳම උදාහරණයකට උපාලි අත්තනායකගේ අර සිද්ධිය මට ඒක හැම තැනම මම ඔක කියනවා මට හරි ආසයි ඒකට. ඒ කියන්නේ මිනිහා මේ උපාලි අත්තනායක කියනවා කියන්නේ දැන් අපි කියමු X කියන මිනිහා ඉන්නවා. එයා ප්‍රිම දුෂ්ට මනුස්සෙක් ආශ්‍රය ගන්න බෑ ආශ්‍රය කරොත් වෙන ඉඩක් මනුස්සයා ගැන කියනකොට කියන්නේ ආ පොයෝ මනුස්සයා හරි මහාම් ෆුල් මනුස්සයා ඒකේ ජෝක් එක කියන එක ඒක මාරයිනේ ඒක යාම හදපු එකක් එතකොට අර වචනේ ඇදලා කිව්වහම සිංහල විදියට හරිනේ ඕන් එකේ තියෙන වෙන එකක් ඔව් භාෂා දෙකම පොඩ්ඩක් තියෙන්නත් ඕනේ ඒක. ඔව් අවබෝධයක් තියෙන්න ඕනේ ඒක දෙන්න ගොනු කරන්න. අහන එකටත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මං කියන්නේ ඒකයි අර කමීඩියන් කෙනෙක්ගේ වටිනාකම ඒක. ඒක මාර එකක්. ඒකේ ක්වොලිටි එක නක් ගන්න කියන එක තමයි මම නම් යෝජනා කරන්නේ ලංකාවේ. ලේසියනේ කුණුහරුප කියන එක ලේසියි. නෝ ලේසියි කියලා තව එකක් තියෙනවා ඔකේ. දැන් අපි හිතමු දැන් පාරේ යනකොට අපි හිතමු පාරේ යනකොට යන මිනිහාගේ කලිසම ඉරිලා පිටිපස්ස. හරිද පාරේ ගෙක් යනවා කල්සම ඉරිලා අපි සෙට් එකක් කිව්වොත් අපි මොකද කරන්නේ අපි hina යනවා හැබැයි දැන් ඔයාගේ කල්සම මෙතන නැගිටලා කල්සම ඉරිලා තිබ්බොත් ආ මචං මේ කල්සම ඉරිලා කියන මිස අපි ඒකට hina වෙන්නේ නැහැ ඔව් හැබැයි දෙකෙන් වෙලා තියෙන කල්සම ඉරිලා එතකොට අපි හිතමු කල්සම ඉරිලා යටට ඇඳලත් නැහැ කියලා නිරුවත පේන්නේ දැන් නිරුවත පාරේදි සෙනග ඉස්සරහා පෙන්ුණා මේක ජෝක් එකක් යනවා ඒ නිරුවතම තව තැනක පෙන්ුණා මේක සමහර කෙනෙක් ආකර්ෂණය වෙනවා වෙන්න පුළුවන් ඒ කියන්නේ මේක අර සැබිය සැබි කියන්නේ සබාවට ගැළපෙන සය අසබ්බ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ එහෙමනේ මේක හොඳම උදාහරණේ අපි යාළුවෙගේ මේ සිප් එක ඇරිලා තිබුණොත් සමහරවිට යනවනේ ටග් ගාලා බටන් එක දාගෙන යනවා සිප් එක දාන එතන ඔව් අබැයි උග අපි පාරේදී කාගේ හරි කොහෙදී ඔව් ඒක hina වෙනවනේ hina ඒ වෙන්නේ ඇයි ඒ කියන්නේ මේ ටයිට්ව තියෙන සිටුේෂන් එකක් අපි විනාශ කරන හින්දා මේ සිදුවීම ඒ කියන්නේ normal මම හැමදාම කතා කරන දේ normal situation එක abnormal හැසිරීම. අපි පිස්සොන්ට hina වෙන්නේ මානසික රෝගීන්. හැබැයි ඇත්තටම අපි hina විය යුතු නෑ නේ මිනිහා ලෙඩන්නේ. ඒක කූ කියාගෙන යනවා එළුවෙන් දඟලන මිනිස්සුන්ට මිනිස්සු hina යනවා. නමුත් ඒක තනියෙන් අපිට හම්බ වුණාම අපි එහෙම කරන්නේ නෑ. ඉතින් මේක වේදිකාව මත කරන්නේ වේදිකාවක් කියන්නේ ලයිට් දාලා ඔක්කොම කට්ටිය බලන් දැලා මෙහෙම ටයිට් situation එකක් මේකේ ඇවිල්ලා abnormal විදිහට හැසිරෙන. ඒතකොට අපි ඇත්තටම hina වෙන්නේ කියන එක නෙමෙයි. අපි මිනිහට කියන්නේ. දැන් මම නිකන් ඔයාලට කුණුහරුපයක් කිව්වොත් ඔයා hina වෙන්නේ නැහනේ. හැබැයි මම මේක ස්ටේජ් එක නගලා කිව්වොත් ඔයා hina වෙනවා. ඔව්. ඒ ඔයා hina වෙන්නේ යකෝ මේක මේක නගලා මේක කිව්වනේ කියන යටින් තියෙන අදහස. එන්නේ මේකට සූදානම් ඉන්නේ නේද? ඔව්. ඒක ඒ කියන්නේ ඔඩියන්ස් එක එන්නේ මෙතන සූදානම් ඉන්නේ. සූදානම් ඉන්නට වඩා ඒ එතනට ඒක ඒ කියන්නේ දැන් අපි මිස්ටර් බීන් එකම මේ කමඩි දින් ගොඩක් ඒවා හැම එකම නෙමේ බොහෝ ඒවා. ඊටාම ටයිට්ව තියෙන්න ඕන normal situation වල abnormal විදිහට හැසිරෙන එකනේ බීන් කරන් පිස්සු කෙලිය. ඔව් ළඟ ඉන්න මිනිහට මොකක් හරි කෝචොක් කරනවා රොට්ටු ඌරනවා වමනේ දානවා දස්සකින් දත් මදිනවා. ඔව්. ඒක දැර ස්පිරිතාල ඉන්න එකේ තියෙන දර එකෙක් ඉන්න ඔක්කොමත් බැඳලා ඌට පෙන්න මෙහෙම මෙහෙම කරනවා. දරුවට කරන්න බෑ. දැන් අපි hina වෙනවා ඒක. ඔව්. හැබැයි ඒ කරන්නේ දැන් අපි රජින එන තැන දඟලන ටික රජින එනවා කියලා පල්ලියක මිනිහක් තියාගෙන ඕ ඉතින් අනේ ජෝක් කරන්නේ නැති නැති එක. එතකොට එයා ගන්නවනේ අවසරේ කරන්නේ. ඔව් අවසරයත් ගන්නවා. ඒක අර කිව්වාගේ කුණුහරුප කියනා වගේම එකක් තමයි. හැබැයි චාලි චැප්ලින් ගත්තෝ චාලි චැප්ලින් ගොඩක් කලකට කරලා තියෙන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එයාට හම්බෙන් එයා normal මිනිහෙක් හැටියට සාමාන්‍ය
මිනිහෙක් හැටියට හම්බෙන abnormal situations. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ඉඳ හදනකොට එක එක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි එතන කමඩිය කියන්නේ. ගමිද කියන්නේ ඔඩියන්ස් එක බාර ගන්නවා නම් ක්වොලිටි එක සම්බන්ධ අදහසක් නැහැ කියන එකද? නෑ නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් අර සේපාල් කිව්වා වගේ මේ කුණුහරුප කියන එක අදාළ වෙන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් සමහරුව ඔය කතා අපි හිතමුකෝ දැන් අපි අපේ ජෝක් කියලා කරන ඒවවල ඩබල් මීනින් වගේ ඒවා කියනවා. එතකොට ඒක අපි අදහස්ක අපි අදහසක් ගන්නවා ආ මේක කිව්වේ මේකයි කියලා අපි ඒකට hina. හැබැයි ඒක මේ වගේ තැනක අපි නිකන් කතා කරොත් ඔයා hina වෙන්නේ නැහැ. මොකද ඒක ඇත්තට ඒක විහිළුවක් නැහැ. ඒක අතන කියන හින්දා තමයි hina. අපිට සාපේක්ෂව කුණුහල්පයක් වෙන එක තව ඔඩියන්ස් එක්කට සාපේක්ෂව මාර ජෝක් එකක් විදිහට පේන එක එතකොට මොකද කියන්නේ? නැහැ ඒ ඔඩියන්ස් එක සාපේක්ෂ නෙවෙයි. වාට ඒක මං කියපු තැන අහුන්නේ. ඒ කියන්නේ අපි ඒකට hina වෙන්නේ ඒක ස්ටේජ් එකට ගිහිල්ලා කියපු හින්දා. ඔය නෑ ස්ටේජ් එකට ගිහිල්ලා කියන එක නැත්නම් ඔඩියන්ස් එකයි. ඔඩියන්ස් එක නැත්තම් ඒක අපි නිකන් සාමාන්‍ය අපි එකට ඉන්නකොට කිව්වට hina වෙන්නේ නැහැ. ඔකට මම හොඳ උදාහරණයක් කියන්න මම මේ يعني ඕක තියෙනවා අපි ඇත්තට hina වෙන්නේ අදගින්න තියෙනවා ඒක අපි දකුවා. අපි ඇත්තට hina වෙන්නේ කුණුහරුපෙට නෙමෙයි. ඒ මිනිහා ඇත්තට කරපු දෙයට. අර ගිරායි තව ප්‍රියන්තයි කරපු එක රොඩ්නි තුන් දෙනා අර මේ ක්‍රිකට් ගැන කතා කරගෙන ඉඳලා මේ දෙපඩගෙන මේ ලේට් කට් ආපු ලේට් කට් ගන්න කියලා තමයි මටත් කෙලවුනේ කියලා කියනවා. දැන් ඒක ඒක ඇත්තටම මෙතන කිව්වනම් එලේට් කට් ගන්න කියලා තමයි උඹව හම්බුනේ කියනවා. හරි. එතන ඒක මෙතන කිව්වනම් අපිට hina යන්නෙත් නෑ මොකුත් නෑ. හැබැයි එතන හරියටම ඒක ලස්සනට පංචනවා. මේ එහෙමනම් සේපාල එහෙම ගත්තොත් එහෙම මේ සිටුේෂන් එකේ නොයිද ඒක විවේචනය කරන එකක් දරදී වගේ නැද්ද? සිටුේෂන් එකේ නොයිද විවේචනය කරන එක වැරදි. ඔව්. දැන් ඉස්සර වගේ නා. දැන් සෝෂල් මීඩියා තියෙනවානේ. දැන් වෙලා තියෙන්නේ දැන් අපි බොනකොට අපි බොන පාටියක් දැම්මා හරි වැදගත්ම ඒව නෙමෙයි මං කියන්නේ හොඳටම බීලා සින්දු කියන ඒවා තියෙනවනේ ඒවයිදී අපි විවිධ දේවල් කතා කරනවා පුණු හරප කියනවා අරවා මේවා ඔක්කොම තියෙනවා දැන් මේ වගේ එකක් අපි දෙන්නේ නැනේ මේ රෙකෝඩ් කරන්න දෙන්නේ නැත්තේ මොකද ඒක එළියට යනවා සෝෂල් මීඩියා ගියොතින් ඒක නරකයි අපිට නරක විතරක් නෙමෙයි එතකොට අපි සමාජයේ තියෙන එක එක තියෙන නිර්ණායක ඒවා අපි පල්ලෙහැට දානවා දැන් මං කියන්නේ ඒකයි හොඳ කමීඩියන්ස්ලා ටිකක් රටක ඉන්නවනම් මං කියන්නේ ඒ රට දියුණුවයි කමීඩියන්ස්ලාගෙන් හොයන්න පුළුවන් රට දියුණුවද කියලා හැබැයි ගාමින්දගේ නිර්වචනයත් එක්ක හොඳ කමීඩියන් කියන එක ආපහු ප්‍රශ්නයක් මට එහෙම එකක් තියෙනවා හොඳ කියන්නේ මේකයි හොඳ කියන්නේ යහපත් කුණුහරුප කියන්නේ නැති කියන එක නෙමෙයි එයා කොච්චර හොයනවද මේ නේ සමාජය ඔව් සමාජය ගැන හොයන්න දැරීමක් තියෙන්න ඕනේ කියන්නේ බිහේවියර් එකක් තියෙන්න ඕනේනේ ඔව් ඒකට කමීඩියන් කෙනෙක් පිස්සු කෙලින්නම බෑ ඔව් අන්න හරි මට හිතෙන්නේ කමීඩියන් කෙනෙක්ට පිස්සු කෙලින්නම බෑ එකක් මට හිතෙනවා තව එකක් තමයි කාලයක් තිස්සේ අදා ගන්න ඔඩියන්ස් එකක් තියෙනවා ඒ ඔඩියන්ස් එකට යම්කිසි රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ එහෙම නැතු වුණොත් එහෙම එතනිනුත් නෑ මම දැන් නිකන් ඔයාලට මම මෙහෙම කියන අපි ඉදමු දැන් නියර දුවන් ඇවිල්ලා වැටෙනවා මඩ ගොඩට ඒක ජෝක් එකක්ද නැද්ද මට ජෝක් එකක් නෙවෙයි ඉතින් ඒකට මේ සිනා එනවා ඒක තමයි මං අහන්නේ ඉතින් ඒක තමයි මං කියන්නේ ඒක ඇවිල්ලා අර අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක ඒ මිනිහායි මඩ නාගෙන එහෙම ගොම්පට්ටයක් කරයි කියලා ඉතින් ඒක සභාවයක් ඔක කරනකොට ඒකට මේ සිනා එනවා දැන් කාලයක් ඒ hina වෙන්නේ ඒක එහෙම කරන හින්දා හැබැයි ඒක තමයි අපි කියලා හිටලා එතන සීමා වුණොත් නෑ එතකොට නෑ ඒක තමයි මම කියන්නේ මේ කුණුහරුප කීමේ කතාවේ දෙපැත්තයි ඕකයි ඒ දැන් සමහර දැන් අපි කුණුහරුප කතා තියෙනවා නේද අපි එදිනෙදා කතා කරා ඔව් ඒව කුණුහරුපෙ තිබ්බට ඒක hina වෙන්නේ අපි කුණුහරුපෙට නෙමෙයිනේ ඒ කියන්නේ ඒ කතාවේ තියෙන ට්විස්ට් එකටනේ ඔව් ඒකට කුණුහරුපයක් ගෑවිලා තියෙනවා ඒක වෙනම කතාවක් නමුත් ඒකේ ඒ කුණුහරුපේ මොකක් හරි x හරි y හරි වචන කියන හින්දා නෙමෙයි අපි hina වෙන්නේ නමුත් අතන්ට එන්නේ දැන් අපේ හදාගෙන තියෙනවානේ දැන් ගහනවා කියන්න බෑ දෙනවා කියන්න බෑ අරිනවා කියන්න බෑ ඒවට හදාගෙන අල්ලනවා කියන්න බෑ බඩුව කියන්න බෑ ගෙඩිය කියන්න බෑ මොකක්වත් කියන්න බෑ ඒ කියන්න බෑ කියන්නේ ඒක හදාගෙන ඉතින් එතකොට අපි හා හරි අපිට තර්ක කරන්න පුළුවන් ඒ නිකන් වචනනේ අපි ගින් කියනවා කියලා ඒක කරන්න පුළුවන් නමුත් අපි ඒව හදාගෙන ඉවර දැන් ඒවත් ඒකත් මෙහෙමනේ කුණුවරප කොහොමද හැදිලා තියෙන්නේ දැන් මෙතන විවේක කතා කරන්න මේ වෙලාවක් නැද්ද අපි කතාව අවසන් කරන්නේ නේද කුණුහරුප හැදිලා තියෙන්නේ වෙන ඔය ලබ්බ වගේ
වෙන වචන ඒකට ලඟින් යන වචන ඒකට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි ගුණ වරපත් එහෙමයි කන්ටෙස්ට් එක හරිය තමයි නැත්නම් ඒක දැන් දැන් අපේ ඒ කියන්නේ දැන් අපේ අපි කලින් දන්න ගුණ වරප ඒක ඔක්කොම හැදිලා තින්නේ එහෙමයි ඒක කලින් ගුණ වරප නෙමෙයි ඒක අර උදාහරණයට දැන් gediya කිව්වොත් gediya කියන්නේ ගහේ gediyනේ ඒකට වෙන වචන තියෙනවනේ ඒකට තේරු ඒව ඒව දැන් ගුණ වරප ටික වෙමින් යන වචන ඒක තව කාලයක් යනකොට කියන්නම් බැරි වෙයි ඕවා ඕ දැන් මොකද්ද බඩුව කියන වචනේ මේ ආදි සිංහලේ පොත්වල තියෙනවා බඩුව කියන වචනේ ඒ කියන්නේ එතනත් බඩුව කියලා තියෙන කාන්තාවට තමයි ඒ කියන්නේ ඒක කුවමාරු භාණ්ඩයක් විදිහට ඒ කාලේ ඉඳලා තිබිලා තියෙනවානේ ඉතින් එතකොට ඒකට බඩුව කියලා තියෙනවා හැබැයි ඒක ඒ අර්ථයෙන් නෙමෙයි දැන් එන්නේ. දැන් එන්නේ ඉතාම නරක අර්ථයකින්. දැන් මම දැක්ක එක යාළුවෙක් කියලා තිබුණ කවියක් විලාසිනී කියලා දාලා එයාගේ ප්‍රේමවන්තියට. මම tag ගාලා Facebook එකේ තිබුණේ මම tag ගාලා call කරලා කිව්වා. ඔහු විලාසිනී කියලා මේ දාන්න එපා. ඔබ මේ prostitute කියන සිංහල නමක්. මේ ඔබ මේ දැම්මුත එන ඉඩක් මේ දන්න මිනිහෙක් දැක්ක. ඒක කවුරුත් ඒක දන්නේ නැහැ දැන්. ඉතින් දන්නේ නැත්නම් ප්‍රශ්නෙකුත් නැහැනේ. දැනගත්තොත් දුනු හරපෙන්නේ. දැනගත්තොත්නේ. ඉතින් ඒක දන්නේ නැහැ කවුරුත්. කවුරුත් දන්නේ නැහැ ඒක දුනු හරපේ. ඒක මා ලස්සනයි නැත් ඒක විලාසනේ. විලාසනේ කියලා හෝල් එකක් තිබුණා දෙහිවල. මගේ යාළුවෙක් පොයින්ට් වඩා ලස්සන වැඩක් උනා. මගේ යාළුවෙක් හිටියා මේ යා බර්ගර්. මෙයා සිංහල සින්දු කියනවා. මෙයාගේ නම ඉංග්‍රීසි නමක් දැන් කියන්නේ නැතුව හොඳ නැහැනේ. මුරුද ඉංග්‍රීසි නම හින්දා මු සිංහල සින්දු කියන එක සෙට් වෙන්නේ නැති හින්දා මු කියනවා මචං මම සිංහල නමක් දාගත්තා. මොකද්ද? නිතඹ. නිතඹ. කවුද ලස්සනයි නේ ඒක ලස්සනයි මේ තේරුම පස්සේ යන්නේ මොකක් නිතඹ කියන්නේ මම මේ හිකුයිද මයි සැලෙන්නේ නලෝ විස නිතඹ නලෝලා කියලා අහලා නැද්ද කියලා හවු එහෙම නේද කියලා හැබැයි ඌට අර වචනේ ලස්සරට ඌ නිතඹ කියලා දාපොටින් දාගන්නවා අපි මේ මේ ළඟදී කතා කරන්නේ දර ඒ සින්දු වල එන වචන වලට ඇහෙන මේ ගුරුනඩුව කවන්නේ කාලයක් දැන් කවුරු කතා කරන්නේ නැහැ කියලා ඔය මේ මහින්ද මහින්දගේ ඒ ගුරුවරයා අනුරාධපුරේ ඇයි පත්නශීල මේ විවේචන කරලා ලියමින් සින්දු වලට ඔය මොකද්ද මේ බණ්ඩිගොයම කලබලයට කියලා කැලුම් ලියලා තියෙනවා ඔව් ඒකේ බණ්ඩිගොයම කලබල කරන්නේ නැහැ බණ්ඩිගොයම කියන්නේ මෙහෙම බොහොම මෙහෙම නැවිලා ඉන්න එකක් කියලා ඉතින් ඒ වුණාට අර ලියන මනුස්සයාට ඒක ඒ ඒ ටෝන් එක ඒ රිදම් එකට තමයි ලියන්නේ. අහන කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දන්න මිනිහට. ඔක දන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔකට අදාළ නැහැ මම මේක රසවත් ඉඳ කියන්නේ අදාළයි පොඩ්ඩක්. අපේ යාළුවෙක් කියන්නේ අපි ඉස්කෝලේ යන දවස්වල දැන් ඔන්න සින්දු කියනවා. රාත්‍රියක අර ඉස්කෝලෙන් පස්සේ කටික අවුරුද්දකට ඉතර පස්සේ කාලේ. සින්දු කියනකොට අයියා අර සින්දු කියනදු. අර නියම සින්දු එකක්. ස්ලෝ එක. අර මොක්කුද ගඟේ නටයි කියලා තියෙන්නේ මම බක්කඩ ළඟ දියවැටෙන තාලෙට නෑ ඒකනේ මොකද ළඟ ගාව මොක්කුද නටයි කියලා දිනවා ආ මතක් වුණා ලපලු නටයි ගන්තරේ උගේ ඉදේ අර ලපලු කියන්නේ සතෙක් කියලා ඒ වගේ දිනනවා